අතීතය වර්තමානය අනාගතය එකම කාලවකාශයක් නොනවතින ගමනක් නිදහස් අයිබුවන් 2018 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා වෙනදා වගේම නිදහස් සංවාද වැඩවීමට අපි ගොඩ වෙනවා මුලින්ම ඔබෙන් කටකඩිච්ච ප්‍රශ්නයක් අහනවා ඔබ කවුද තවත් ප්‍රශ්නයක් ඔබට මොනවද ඕන කඩින් ප්‍රශ්නයක් නෙවෙයි අනිවාර්යෙන් ප්‍රශ්න දෙකටම උත්තර හදාගන්න ඒ උත්තර දෙක මේ වැඩසටහන අවසානයේදී ඔබ ඔබටම පිළිතුරක් විදිහට යලි දෙන්න උත්සාහ කරන්න කේඩි ලාල්කාන්ත දේශපාලන මණ්ඩල සභික ජනතා විමුක්ති පෙරමුණ අයිබෝන් අයිබෝන් ඔබ කවුද ඔබට මොනවද ඕන ඔබ කවුද සංකීර්ණයි ඔබ කවුද කියලා අහන ප්‍රශ්නේ මොනවද ඕන කියන එක නම් ටිකක් ඊට වඩා ලේසියි කියලා මට හිතෙන්නේ ටිකක් කියා ගන්න ඔබ කවුද මා කවුද ඔබ කිව්වා මං කවුද කියලා ඒ නමනේ මං අහන්නේ ටික ටික ඒක පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සභික දැන් අර ඔබට මොනවද ඕනි කියලා අහන ප්‍රශ්නෙට අදාළව ඔබ කවුද ඔබට හිතෙන ඔබ කවුද ඔබෙන් අහුවා මට ඕන මගේ දේශපාලන අරමුණ සමාජවාදී ඒ සඳහා මගේ ඉලක්කය රාජ්‍ය බලය සමාජවාදයේ අරමුණු කරගත් රාජ්‍ය බලය හඹාගෙන යන ව්‍යාපාරයක සමාජිකයෙක් දේශපාලනිකව ගත්තෝ ඉතින් අපි සියලු කටයුතු කරන්නේ අර අරමුණයි ඉලක්කයයි මූලික කරගෙන පෝස්ටර් එක ගන්න දැන් ඔබත් එක්ක අද කතා කරන්න ආවේ සියලු කටයුතු කරන්නේ ඒ අරමුණෙන් ඉතින් ඒ අතර පෞද්ගලික කටයුතු ප්‍රමාණයකුත් තියෙනවා මම කවුද කියලා ඇහුවොත් එකක් මම පියෙක් දුවක් ඉන්නවා මට ඊළඟට මම අනුරාධපුරේ සාමාන්‍ය ගෙදරක කෙනෙක් ප්‍රභූ පෙලන්ති හරි කොහේ හරි විශේෂ සමාජ අවධානයක් තිබ්බ තැනක කවුරුත් නෙමෙයි අපේ පවුල්වල කවුරුත් දේශපාලන කරන්නේ නැහැ ඔය දැන් ජනතාව ඡන්ද දෙනවා වගේ ඔහේ ගිහිල්ලා අතර ගහපු කට්ටිය තමයි අපේ පවුල් පසුබිම් වගේ ගත්තොත් ඉතින් මේ මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට අවුරුදු 9ක් හිටියා පක්ෂ අවශ්‍යතාවයත් එක්ක බස්නායක පළාත් සභාවේ ටික දවසක් කටයුතු කරා ගිය බස්නායක පළාත් සභා ඡන්දේ මේ කණ්ඩායම් නායකයා විදිහට වැඩ කටයුතු කළා ඊළඟට ගත්තාම මම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කැබිනට් මණ්ඩලයේ ඇමති කෙනෙක් හැටියටත් ටික කාලයක් වැඩ කරා කුඩාහා ග්‍රාමීය කර්මාන්ත මාත්‍යංශයේ ඊළඟට වෘත්තීය සමිති ව්‍යාපාරය පක්ෂෙන් බාර දීලා තියෙනවා මට මෙහෙවන්න කටයුතු කරන්න මම උසන්දි නායකයෙක් නෙමෙයි එනකොට ගොඩක් අයගේ අදහසක් තියෙනවා මම මේ වෘත්තීය සමිති නායකයෙක් කියලා මම කිසිම වෘත්තීය සමිතියක නායකයෙක් නෙමෙයි වෘත්තීය සමිති නායකයෝ ටික මෙහෙවන්නේ පක්ෂ වෙනුවෙන් මම يعني වෘත්තීය සමිති නායකයන්ගේ මණ්ඩලයක් තියෙනවා ඒ මණ්ඩලයට පක්ෂ වෙනුවෙන් සහභාගී වෙන්නේ මම පක්ෂේ මතය මත පදනම්ම ඒකට උපදෙස් දෙන්නේ මෙහෙවන්නේ කටයුතු කරන්නේ ඒට මෙහෙට අදින්නේ පොඩි පොඩි වැඩ හදන්නේ ඉලක්ක සකස් කරන්නේ ඒවට සම්බන්ධ වෙනවා ඊළඟට ලංකාවේ ගොවි ව්‍යාපාරය ගත්තමත් ගොවි ව්‍යාපාරයට පක්ෂෙන් මැදිහත් වෙන වගකීම තියෙන මට අපේ නාමල් කරුණරත්න සහෝදරයා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සටන් භූමියේ අරගල කරනවා සටන් කරන මැදිහත් වෙනවා නමුත් මූල ස්ථාන විදිහට මම සැලකිතු මැදිහත් වීමක් තියෙනවා ඉතින් පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ කියලා දැන් කිව්වම මේ කතා වෙන මූලික කීප දෙනා අතර මමත් සාකච්ඡා වෙන බැනුම් අහන ප්‍රශංසා ලබන කෙනෙක් තවත් ඡාප අහනවනම් මොනවද කියන්නේ දැන් ඔබ හුඟක් දේවල් කිව්වේ ඒ වගේම KD කියන්නේ මොකද්ද කියලා මං හිත 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 දවසක් ඔබෙන් ඇහුවාම කූර ගමගේ දොන් ලාල් කාන්ත දැන් ඔබ කිව්වේ ඔබ පිළිබඳ සහන විස්තරයක් මම නැවත මෙහෙම අහුවු දැන් ඔබ දේශපාලන ය කරන දේශපාලනඥයෙක් කියලා ගත්තා දේශපාලන ක්‍රියාකාරී කියලා ගත්තා මගේ වෘත්තිය දේශපාලනේ දේශපාලන ඒ කියන්නේ මම වෘත්තීමය වශයෙන් දේශපාලනඥයෙක් ඔබ වෘත්තීමය දේශපාලනඥයෙක් වෘත්තීමය දේශපාලනඥයෙක් දැන් සමහරව ඉන්නවානේ දේශපාලනේ පාට් ටයිම් එක කරන්නේ බිස්නස් කරන කට්ටිය ඉන්නවා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගත්තොත් සමහරට මාස 3කට දවසක්නේ පාර්ලිමේන්තු යන්න ඕනේ ඒතකොට අවුරුද්දට දවස් 5යි
අවුරුදු 5ට පස්සරක් අතර 20යි පෙන්ෂන් උත් හම්බ වෙනවා ඔක්කොම හම්බ වෙනවා එහෙම එහෙම ටෙම්පරරි නෙමෙයි ෆුල් ටයිම් පැය 24ම මගේ ගෙදර දොරේ මොන හරි වැඩ ටිකක් තියෙනවා හදිස්සියෙක් අපි කරගන්න ඕන ටිකක් ඊට අමතර නිදා ගන්න ටිකක් තියෙනවා ඊට අමතර සම්පූර්ණ හිත යොමු කරන්නේ කාලේ යන්නේ පොතක් පතක් කියවන්නේ ඔක්කොම කරන්නේ ඒ ඒ ඒ වෘත්තිය වෙනුවෙන් දැන් මම හිතපු ප්‍රශ්නෙට වැඩි වෙනස් ප්‍රශ්නයක් අහලා ඊළඟ තැනට යන්න කැමතියි. දැන් ඔබට මගේ මැදිහත් වීමෙන් අලුත් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම. දැන් ඒක ටිකක් පොදු ප්‍රශ්නෙකුත් තමයි. නමුත් ඔබෙන් යලීගෙන අහන්න හිතුණා. ඒ කියන්නේ දේශපාලනය නැත්නම් දේශපාලන ක්‍රියාකාරීකෙක් වීම ඒ වෘත්තිමේ තත්ත්වයක්ද ඔබට අනුව? ඇත්තටම ඔව්. ඒ කියන්නේ මේක එක විෂයක්. මේකට හැදෑරීමක් ඕන. අධ්‍යාපනයක් පරීක්ෂණ නිගමන මේ මේ ඕන මේක මේක නිකන් මේ ආවට ගියාට ඔහේ එහෙට මෙහෙට වණන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් එහෙම තත්ත්වයක් රටේ තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, මාධ්‍ය වෘත්තිය. ඡාප ගත්තොත් මම දන්නේ ඔබ මාධ්‍යවේදියෙක් විදියට දීර්ඝ කාලයක් අපි නම අහනවා බලනවා දකිනවා එක එක මාධ්‍ය ආයතන ඉඳලා තිනවා අපි කියෝලා තිනවා ඔය කට්ට කාලා තිනවා ඒ පිළිබඳ අදහසක් තියෙනවා මාධ්‍ය ජීවිතේ. ඉතින් ඔය ඔය කියන වෘත්තීන් අතර කවුරු පිළිගත්තත් නැතත් දේශපාලන වෘත්තිය තමයි වැදගත්ම වෘත්තිය. හරි. වෛද්‍ය වෘත්තියවත් ගුරු වෘත්තියවත් වෙනත් ඕනෑම වෘත්තියකට වඩා වැදගත්ම වෘත්තිය දේශපාලන වෘත්තිය. නැත්තම් මම මේ කරන්නේ ගෙදර ගිහලා කුඹුරක් කරන් ඉන්නවා. මං කුෂිකර්මාන්තයේ වැඩවලට හරි ආසයි වැඩ කරන්න. ඒක අපේ අර ඇඟෙන් එන කියලා එකක් තියෙන පොඩි කාලේ ඉඳන් පවුල් පසුබිම් වගේ දේවල් තුන. මං එහෙම කියන්නේ වෙන මොකුත් නෙමෙයි චාපා. දැන් බලන්න අපෙන් ඇහුවම මැලේසියාව කවුද හැදුවේ? මැලේසියාව අපේ ගොවි මාතෘ වරේ මේ රටේ කට්ටිය ගොඩක් දන්නවා. හේතුව අපිට එන බීජ කොහොම මැලේසියන් ගස් ලැබුවට මැලේසියන් කැරට්ටට මැලේසියන් අරහට මැලේසියන් මෙයට ඔහොම ඔහොම එනවනේ මැලේසියාව කියන කෙනා මේ සාමාන්‍ය අපේ ගොවියටත් පොඩි අදහස් තියෙනවා. කවුද හැදුවේ කියලා කිව්වා මහතිර මොහමඩ්. දේශපාලඥයෙක්. ඔහුගේ දේශපාලන ව්‍යාපාරයක්. එහෙනම් මැලේසියාව හැදුවේ මහතිර මොහමඩ්. සිංගප්පූරුව හැදුවේ කවුද කියලා කිව්වා ලී ක්වන් යූ. අනේ ඒක යාද දේශපාලනේ. කියුබාව හැදුවේ කවුද කියලා කිව්වොත් ෆිඩෙල් කාස්ට්‍රෝ. ආදි වශයෙන් අපිට තියෙන මේ රටවල් හැදුවේ කවුද ආදි වශයෙන්? එහෙනම් ලෝකේ රටවල් හදලා තියෙන්නේ ඒවා තත්ත්වයකට ගෙනල්ලා තියෙන ප්‍රධාන වෘත්තිය දේශපාලන. ඒ වගේම තමයි අපි ගත්තොත් ඒ වෘත්තියෙන්ම තමයි රටවල් නැති කරලා විනාශ කරලා කාබාසිනිය කරලා තියෙන්නේ. දැන් අපේ රටේ ජනතාවට අපි ගිහින් කිව්වොත් එම දේශපාලන වෘත්තිය තමයි මේ සියලු වෘත්තීන් අතර වැදගත්ම වෘත්තිය කියලා අපේ රටේ මිනිස්සු hina වෙනවා. hina වෙන්න මොකද? ඔබ දන්නව hina වෙන්නේ කියලා. දේශපාලඥයෝ බැනුම් අහනවා අපරාධ වලට සම්බන්ධයි දූෂණ වලට සම්බන්ධයි ඒ අරලියගහ මන්දිරයේ මූලික කරගෙන හොරකම් කතා හොරකම් වෙනවා සිද්ධ වෙනවා ජනාධිපති මන්දිරයේ මූලික කරගෙන වෙනවා මේ පට හොරු දේශපාලඥයෝ කියලා සාකච්ඡා වෙනවා ඉතින් මේ ඔක්කොම ඇස්සේ මේක මේ තාක් වැදගත් වෘත්තියක් නන්ද එන්නේ මෙහෙම උනේ කොහමද කියන තර්කයක් එන්න පුළුවන් නමුත් අපි සරලව ගත්තොත් දැන් මම මේ ළඟදී ඔබ දන්නවා මෙතන කියනවා මේ ඔය පාර්ලිමේන්තුව හරියේ වටේ ඇවිදින තැන් තියෙනවානේ අර ලොකු වෙලක් වටේ ඇවිදින කැලලක් තියෙන්නේ මෙතන ඉස්සරහ තලොත් කොට අන්තිට එහා පැත්තේ මටත් අවස්ථාවක් ලැබෙන අවස්ථාවල මම ඕකේ ඇවිදිනවා මේ ඉතින් මට ඔය ඇවිදලා දැන් ගුඩ් මෝර්නින් කියන්න කට්ටියක් හම්බෙලා ඉන්නවා සමහර මම උදේ ගිය වෙලාවට ඒක ජෝඩුවක් හරි මටත් වඩා චුට්ටක් වයසයි හරිද මටත් වඩා චුට්ටක් කිව්වම අර මං කවුද කියන එකට මට දැන් 54 පෑන්නා කවුද කියන එකට පොඩි කෑල්ලක්. ඉතින් මේ ඒගොල්ලෝ මට කියනවා මම වඳුරගෙන මන්ත්‍රීතුමා මේ මිනිස්සු හැමෝම කතා වෙන්නේ මේ දේශපාලනේ පාවෙලා කාට දුන්නත් වැඩක් නෑ ආදි වශයෙන්. මම කිව්වා එහෙම කියන්න එපා. තාම බැරි වුණා අපිට හරියමං කෙනෙකුට දී ගන්න මේක. ඒගොල්ලන් මම කිව්වා මම මේ ඕගොල්ලන්ට කියන්නේ ජීපී එකට දෙන්න කියන කතාව නෙමෙයි. හරියමං කෙනෙකුට දී ගන්න තාම බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කාට දුන්නත් වැඩක් නැහැ කියන එකට තල්ලුවක් දෙන්න එපා. මොකද මේක හදන්න වෙන්නේ දේශපාලනයෙන්ම තමයි. ඔයගොල්ලෝ කියන්න තාම බැරි වුණානේ මේක මේ හදන්න පුළුවන් මිනිහෙකුට දී ගන්න කෙනෙකුට කණ්ඩායමකට දී ගන්න. මොකද මේක වැදගත් යාපා.
හිතන්නකො මොකෙන්ද මේ රට දැන් හදන්නේ ආපහු අපි ගත්තොත් දොස්තර මහතුරියකට දුන්න පුළුවන්ද මාධ්‍ය වේදිකාවට බාර දුන්න පුළුවන්ද මාධ්‍ය වේදිකාවේ දොස්තර මහතුරුයි ගුරුවරුයි මේ හැම වෘත්තියක්ම සම්බන්ධ කරගෙන මේකේ මූලික කාර්යභාරය කරන්න වෙන්නේ නිවැරදි දේශපාලනයකටම තමයි ඒ නිසා මම කියන්නේ මේක තමයි තියෙන වැදගත්ම වෘත්තිය ඔබ කියන වෘත්තියක් කියලා වෘත්තිය දැන් ලෝකයේ සාකච්ඡාවක් තියෙනවා එක පැත්තකින් දේශපාලනඥයෙක් නැත්නම් දේශපාලනය කියන්නේ වෘත්තියක් වෘත්තිමය තත්වයක් සමහරුන්ට ඒක ජීවිතයක් එහෙම තර්කයක්ත් තියෙනවා ඉතින් දැන් චේ ගුවේරා කියන්නේ ජීවිතයක් ඒක වෘත්තියක් නෙවෙයි වගේ තියෙන ඔබ වෙන අර්ථකින් ඕක කියන්නේ හැබැයි වෘත්තිමය තත්වයක් අනිවාර්යයෙන් මේ තුළ තිබී යුතු කියන තර්කය හරි දැන් මම නැවතර ඔබ කවුද කියලා අහන්න තැනට ගිහිල්ලා මෙහෙම ඇහුවා දැන් ඔබ සියලු වැඩවලින් අයින් වෙලා මේ පාර්ලිමේන්තුව එළිය වේදිකා ඔය වෘත්තීය සමිතිය අරගල උපදෙස් උපදෙස් පිළිවෙලින් සටන් වීදි සටන් ඔක්කොම අයින් කරලා මොහොතකට තනි වෙන වෙලාවක් එනවනේ එහෙම වෙනවනේ හුදකලායි බාගදා නින්දර යන මොහොත වෙන්න පුළුවන් නාන කොට වෙන්න පුළුවන් අර කවුරුත් නැති මොහොතක් එනවනේ හුදකලා මොහොත ඇඟිනුත් හුදකලා වෙලා හිතිනුත් හුදකලා වෙලා වෙනම තැනකට වැටෙනකොට ඔබට මොකද ඔබ ගැන හිතෙන්නේ එක තෘප්තියක්ද ආපසු හැරි බලන්න පුළුවන් දිග ගමනක එක තනක්ද කොහොම එකක් දෙක කරදර ගොඩක්ද මොකක්ද ඒක එහෙම දැනෙන්නේ කොහොමද ඒ කියන්නේ නිකන් ජීවිතය ගැන නිකන් දැනෙන්නේ මොකක්ද මේ සමස්ත කතාවේ ඇතුළේ ඉද්දි අපි දන්නවා කේඩි ලාල්කාන්ත කිව්වම අහවලා අහවලානේ දැන් ඊ අහවලාගෙන් අයින් වෙලා වෙන තැනක් එනවනේ අපිට වෙනම ඉන්න තැනක් ඔව් ඔබට කොහොමද දැනෙන්නේ ජීවිතය චාපා දැන් මම මේ පාසල් යන අවධිය තිබ්බනේ ඒ අවධියේ ඉඳන්ම මම ටිකක් මේ අපේ පවුල් ඇතුළට එළි ගලී හිටියේ නෑ ඒ කාලේ ගත්තම ඈ රංචුත් එක්ක ඈ කොල්ලොත් එක්ක අපේ රංචු යාළුවෝ ඉන්නේ ඒගොල්ලොත් එක්ක ටිකක් සමාගම මගේ ටිකක් ලොකුයි අදත් එහෙමයි ඊළඟට දැන් මේ අපිට ජීවිතය කියන එක පිළිබඳ දීලා තියෙනවානේ මේ මොකද්ද බල මාර්ග සිටියම මේ සමාජ ක්‍රමය ඇතුළේනේ අපි ඉපදෙන්නේ ඒක ඇතුළේ ඉපදිච්ච අපට මේ සමාජ ක්‍රමය විසින් සකස් කරපු ජීවිතේ නම් මෙයයි මාවතක් දීලා තියෙනවා හරි එතකොට ඒකේ තියෙනවා දැන් අපි ඉස්කෝලේ යන්න ඕන ඉගෙන ගන්න ඕන සමාජයට ලව් කරන්න ඕන ප්‍රේම කරන්න ඕන රස්සාවක් කරන්න ඕන ඊට පස්සේ ගියක් දොරක් හදා ගන්න ඕන විවාහ වෙන්න ඕන බඳින්න ඕන ළමයි හදන්න ඕන ඊට පස්සේ ඒ ළමයි ලොකු කරලා ඒ ළමයිගෙත් ළමයි දැකලා මැරිලා යන්න ඕන අපි. ඔහොම තියනවා මේ මේකේ පාර. හරි. ඉතින් මේ ඔය පාර පිළිබඳ කතාව මගේ ජීවිතේට එච්චර අදාළ වුණේ නැහැ. ඇත්තරම ඔය පාර මූලික කරගත් කෙනෙක් ලෝකේ විශේෂ දෙයක් කරලා තියෙනවා කියලා මට පේන්නේ නැහැ. අපි ක්‍රිස්තුතුමා ගත්තත් අපි බුදුන් වහන්සේ ගත්තත් චේලා ගත්තත් කස්සොල ගත්තත් මාවල ගත්තත් අපි ගත්තොත් අපි විශේෂ චරිත ඈ තව දාර්ශනික වශයෙන් ඒ කියන්නේ ලෝකේ වෙනස් කරපු මිනිස්සු අර සම්ප්‍රදායිකව දීලා තියෙන වාහන බලපත්‍රය සහ ඒ පාරේ ගියපු අයම නෙමෙයි ඊට වඩා වෙනස් මටත් තියෙන වෙනස් සිතුවිලි පද්ධතියක් කොහෙන් කොහෙන් හරි එකතු වෙලා අපි ඉස්කෝලේ ඉගෙන ගත්තේ වා යාළු මිත්‍රයෝ එකතු වෙච්චා පොතපතෙන් කියවපුවා විසින් මම අර මාවතේ නැහැ දැන් මිනිසු පසුතැවෙන්නේ මිනිසු දුක් විඳින්නේ තමන් හිතාගත්ත එකක් තියෙනවා ජීවිතේ මේයි කියලා විතක කල්පනා වෙන්න පටන් ගන්නවා ආපහු හැරලා බලද්දි ඒ ජීවිතයයි කියපු දේ මං කොච්චර ලබලා දෙනවද අත්විඳලා දෙනවද කියලා ඒක නැති වෙච්ච ගමන් අවුල් ඒක වෙලා නැහැ මාර අප්සෙට් එක මම මේ වෙන පාරක ගිහිල්ලා ඈ අපරාධේ කොහොම තමයි එන්නේ ඒ කියන්නේ අපි කලින් තනක් හදාගෙන ඒක එක්ක යනකොට ඒක නොවනකොට ඒක අත්පත් කරගන්න බැරි වෙනකොට මිනිස්සු කඩා වැටෙනවා දුක් විඳිනවා එහෙම තත්ත්වයකටපත් වෙනවා ඉතින් මමට එහෙම එකක් මට නැහැ මූලික වශයෙන් හරිද එතකොට මම ටිකක් මට තේරෙන අවශ්‍යද මම මේ දේශපාලනයට තමයි සම්බන්ධ වුනේ සාමාන්‍ය උසස් පෙළ වගේ කාලේ සම්බන්ධ වුනේ ඒ කියන්නේ අපි පූර්ණ කාලේ නෝ නෙමෙයි දැන් වගේ මේ ඉතින් අපි
මේක දැක්ක වෙනසක් වෙනස් මිනිස්සු ඒගොල්ලෝ හැසිරෙන විදිය දැන් මට අදාළව ගත්තොත් මං ජීවත් වෙච්ච සමාජයේදී සුවිශේෂ මිනිස්සුනේ ජීවි කට්ටිය විශේෂයි ඒගොල්ලෝ හැසිරෙන විදිය එන විදිය කන බොන විදිය ඒගොල්ලන්ගේ සංස්කෘතිය පොතපතක් කියවනේ දැන් මට පොතපතක් කියවන්න ඒ අය කියන පිට ආభాෂය ඒකට වෙනස් මම සමාජය තුළ 80 දශකයේ ඔව් 80 දශකයේ සමාජය තුළ ඉච්ඡාම මම වෙනස් සාහිත්‍ය මම ඔබටත් කැමතියි හරි ඒක විරුද්ධ කියන්නේ දැන් කැමති කියන්නේ ඔබේ අදහස්ද ඒවා මේවා අපි පැත්තකින් දෙමු මට පේන ඔබ ටිකක් වෙනස් මාවතක් හොයන මාධ්‍යවේදී කියලා දැන් ඔබගේ වැඩසටහන ඔබ ප්‍රශ්න අහන විදිය ඒ ගණ දෙමු කරන විදිය ඒ තර්ක කරන විදිය අනුව දැනට ඉන්න මේ සම්ප්‍රදායික මාධ්‍යවේදීන් අතර ඔබේ වෙනසක් මට පේනවා මම ඒ වෙනසට කැමතියි හරි ඔයාගේ අදහස් වලට අකමැතිය ඇති ඒතරම් වෙනස තියෙන මිනිහත් එක්ක මම පොඩ්ඩක් කැමති මොකද එයාගෙන් තමයි මට මොන හරි ගන්න තියෙන්නේ මම වගේම හිතන මට වගේම සාමාන්‍ය වෙච්ච ඒක ඇතුලේ මට මොකුත් නැහැ ඉතින් මට අපේ පවුල ඇතුලේ මොකුත් නැහැ වෙනසක් තියෙන මිනිස්සෙක් එක තමයි මොකක් කරි ගන්න තියෙන්නේ ඉතින් ඔහොම එකක් මට තිබ්බා වෙනස්කම් තියෙන යාළුවෝ ඒ මාසය කරන ලක්ෂණයක් ඒක විසින් මම කවදාකවත් දනු මගේ පෞද්ගලික ජීවිතයට අදාළ මේ අයි මගේ ඉලක්කය තන කියලා එකක් හදාගෙනම නැහැ හදාගෙනම නැහැ මම දන්නේ කොච්චර දුරට මේ අහන අයට ඒක සංවේදී වෙයිද කියලා තේරුම් ගනේද කියලා නමුත් ඔබ ගේන්නේ මේ එක්තරා විද්‍යාත්මක යෝජනාවක් ඔව් විද්‍යාත්මක යෝජනාවක් ඒ කියන්නේ අපි හැමෝම අමාරුවේ වටලා තියෙනවා සමාජය ඇතුලේ ඔබ මෙන්න මේක තමයි අත්පත් කරගත යුත්තේ ඒක අත්පත් කරගත්තේ නැත්නම් ඔබ අසාර්ථක මිනිහෙක්. ඒතර ඒක පොඩි කාලේ ඉඳන් මොන්ටිසෝරියේ ඉඳන් ඊටත් කලින් ඉඳන් ඔළුවට වැටලා වැටලා සංස්කෘතියෙන් නැලවිලි ගියේ ඉඳන් අම්මා ක්‍රිටික දෙනේ ඉඳන් ඇවිල්ලා ඇවිල්ලා දැන් අයියෝ පින්තූරයක් හදාගෙන ඉන්නේ චිත්‍රපටියක්. ඒක තමයි තැන. ඉතින් ඒක මේක ඇතුලේ හොයන්න දඟලලා 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 බැරි වුණාම ජීවිතේ අසාර්ථකයි. ඉතින් මට තියෙන්නේ අරමුණක් දැන් ගත්තොත් ඒ අරමුණ සහ ඉලක්කය එක්ක මම තෘප්තිමත්. මගේ පෞද්ගලික ජීවිතේ මම තෘප්තිමත්. මගේ දේශපාලන ජීවිතෙත් මම තෘප්තිමත්. දේශපාලන ජීවිතේ නම් මට අතෘප්තියක් ඇති වෙන්න මාව කේන්ද්‍ර කරගෙන හිතද්දී මට මුකුත් නැහැ. මුකුත්ම නැහැ. පෞද්ගලික ජීවිතේ මගේ අඩුපාඩු තියෙනවා. මම ගෙදරත් එක කටයුතු කරන විදිය, කටයුතු කරලා තියෙන ආකාරය ඈ ඒ වගේ මට පසුතැවීම් තියෙනවා. එතද මම මැද්දෙන් පැනලා මෙහෙම ඇහුවා. දැන් ඔබ ඔය කියන කාරණා දෙක මාවත් දෙක නැත්නම් ඔය අවකාශ දෙක අතර පරතරයක් හිටිනවනේ අනිවාර්යෙන්ම. හිටිනවාමනේ. ඒ කියන්නේ කවුරු හරි ඔහොම හිතන අර රෝඩ් මැප් එක දිගේ යන්නේ නැතුව වෙන විදිහකට කල්පනා කරන පුද්ගලෙක් දේශපාලන ක්‍රියාකාරකෙක් හැටියට විශේෂයෙන්ම ඔහුට පවුලත් එක්ක ඇතිවෙන නෑදෑයින්ක ඇතිවෙන පරතරයක් තියෙනවා. අනිවාර්යෙන්ම තියෙනවා ඒක. එතකොට ඔබට හැඟෙනවද කොයි මොහොතක හරි ඔබට විතරක් මේ ප්‍රශ්නේ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ අර පූර්ණ කාලීනව වැඩ කරන අය අරමුණු මොන වුණත් ඔබ කියන විදිහට අදහස් මොන වුණත් පූර්ණ කාලීනව ජීවිතේ කරගත්ත තැනක ඉන්නකොට ওই ප්‍රශ්නේ එනවනේ පවුල වෙන එකක් සහ ජීවිතේ වෙන එකක් වුණාම ඔබට හිතෙනවද පවුලයට ඒ කියන්නේ ආසන්නතමයන්ට දැන් ඔබ පියෙක් කියලා කිව්වනේ ඔබේ දරුවන්ට බිරිඳට ආසන්නතම සම් කියන්නේ ඒ සම්බන්ධතා පවත්වන ඥාතියින්ට මොකක් හරි අසාධාරණිකුත් වෙනවා වගේ දැනෙනවද ඔබට ඉන්නකොට? නිකන් වරදකාරී හැඟීමක් එනවද? ගිලිටි ෆීලින් එකක්. වරදකාරී හැඟීමකට වඩා මේ මගේ තර්ක බුද්ධියට වැටෙනවා මේ එහෙම එකක් වෙනවා කියලා. ඒතර මම ඒක වරදකාරීද නැද්ද කියන එක නිශ්චය කරන්නේ මගේ අරමුණත් එක්ක. හරි? ඒ මම ඒක මත පිහිටා නොසිටියොත් මාව යනවා එහෙම නන්නතර වෙනවා මාව. හරි එතන විකාරකාරී මගේ නිසිත එකත් එක්ක හිටන්නේ එකත් එක්ක හිටලා සා ඔබ කියන්නේ අරමුණ සහ අභිලාෂය සහ චේතනාව නිසා තමයි අර අනිත් එක ඇතිවිලා තියෙන්නේ ඒක විසින් මේක හදන්නේ එහෙමද වෙන දුර්වලකමක් විසින් නෙමෙයි දැන් මගේ දුවට ගත්තොත් මම දුවත් එක්ක කටයුතු කරන කාලය ඊටාම අඩුයි ඒ කටයුතු පිළිබඳ හොයා බලන කාලය ටිකක් අඩුයි ඒක මට ප්‍රශ්නයක් වෙලා නැහැ දුවට අසාධාරණයක් වෙලාත් නැහැ මොකද දුවගේ අම්මා දුවගේ වැඩ කටයුතු ටික සම්පූර්ණයෙන්ම කරගහලා තියෙනවා. ඒතර අම්මගේ සතුට වෙලා තියෙන්නේ දුවගේ වැඩ. අම්මගේ සතුට ඒක. හරි. ඒ නිසා අම්මා ඒක කරගෙන යනවා. අම්මා ගුරුවරියක්. ඉතින් මේ මට එතන ඉඳලා ලොකු බරක්
දැනිලත් නැහැ අර කියන මේ ලොකු අසාධාරණයක් අරගෙන ගැප් එකක් නොයුතු දෙයක් මගෙන් සිද්ධ වුණා කියලා එහෙම හැංගෙන්නේ නැහැ ලොකු හැංගීමක් නැහැ නමුත් දැන් අපි දේශපාලනයට සම්බන්ධ වෙන කාලේ චාපා ඒක දුෂ්කර තත්වයක් නේ ජීවිතේ මරණය අද වගේ නෙවෙයිනේ අද වගේ නෙමෙයි හරි අපි අහු වුණොත් නැහැ ටයර් එක හරි කොටිම කියනවා නම් ඒ ඒ පරිසරය ඇතුලේ ඒක දැනුනෙත් නැහැ ඒක ඒක ගැන හිත හිත වැඩ කරේ නැහැ ඒක අදාළ නොවේ අදාළ නොවේ වැඩ කරගෙන යනවා එතකොට මම මේ කියන්නේ කිදේ ඒ අවදියේ මම කරේ ගෙදර මගේ අම්මා තාත්තා අපේ සහෝදරයෝ ඉන්නේ ඔක්කොම අපේ වැඩිමල්ලක් කරලා දෙන්නෙක් ඉන්නවා බාල නංගිලා තුන් දෙනෙක් ඉන්නවා මම විසින් ඒගොල්ලන් වත්තරියා ඒක ඒගොල්ලන්ට යහපතක් මොකද අර තත්ත්වේ එක පවුල් වලටත් එනවනේ ප්‍රශ්නේ يعني බැමි ලිහලා දානවා බැමි ලෙහුව ඇත්තටම ලෙහලා මම මගේ වැඩ කරගෙන ගියා ඉතින් ඒගොල්ලන්ගේ ආශිර්වාදයක් මට තිබෙත් නැහැ ඒගොල්ලන්ට මගෙන් උදව්වක් වෙලත් නැහැ. දැන් මම ඇමති කෙනෙක් වුණා කියලා මගෙන් කිසිම උදව්වක් ඒගොල්ලන්ට උනේ නැහැ. ඒක අපේ දේශපාලන යනුව අපේ එහෙම වෙන්න ක්‍රමයකට ඉඩක් නැහැ. ඉතින් මේ නිකන් සාමාන්‍ය අර්ථයෙන් හිතුවොත් සාමාන්‍ය සමාජයේ කෙනෙක් අර අර කියපු පාර යන කෙනෙක් බැලුවොත් ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේගොල්ලන්ගෙන් ඒ පවුල් වලට වෙන්න ඕනේ කියලා නැහැ කියලා. නමුත් මගේ අරමුණත් එක්ක හිතද්දි මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. හැබැයි මම මෑත කාලේ ගත්තොත් මගේ පවුලේ උදවියත් එක්ක කරන සම්බන්ධය සහ ආශ්‍රය වැඩි කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කටයුතු වලට සම්බන්ධ වෙනවා, ඒගොල්ලෝ මගේ කටයුතු වලට සම්බන්ධ වෙනවා, ඒගොල්ලෝ මට උදව් කරනවා. මට පුළුවන් උදව්වක් ඒගොල්ලන්ට ප්‍රතිසංස්කරණ කීපයක් හඳුන්වා දීලා තියෙනවා. ප්‍රතිසංස්කරණ කීපයක් හඳුන්වා දීලා තියෙනවා. මොකද මේක චාපා අපි වැඩේට සම්බන්ධ වෙන අවදී අපිට තිබුණා ළඟ ඉලක්ක. මෙහෙම 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 ගිහිල්ලා තව මෙතනදී අපිට පුළුවන් මේ හරිය වෙනකොට වැඩේ හරි වගේ එකක්. දැන් අපිට තියෙන්නේ මේක ඊට වඩා දිගු ගමන. හරි අපි යම් දර්ශනයක් මත පදනම් වෙලා ඒක තේරුම් අරන් වැඩ කරගෙන යනකොට ඒක කවද්ද වෙන්නේ කොතනද වෙන්නේ කියන එක නෙමෙයි. අපි ඒකේ නිරත වෙනවා. ඒ දෙනවා. දැන් මම ඔය කියන්න පටන් පුරුදු වෙලා තියෙනවා මේ මේක මේ අපේ පෞද්ගලික කොන්තරත් එකක් නෙමෙයි අපි මේ කරන්නේ. සමාජයේ වැඩේ අපි කරලා දෙන්න ඕන. නෑ එහෙම බෑ. ඔයගොල්ලොත් හිතන්න. ඈ අපි මේකට මැදිහත් වීමක් අපිට පුළුවන් දේ තමයි අපි මේ කරන්නේ. ඈ මේක අපේ පෞද්ගලික මේ රට හදන එක අපේ පෞද්ගලික කොන්තරත් එකක් නෙමෙයි. හරි? ඔය පෞද්ගලික කොන්තරත්යක් කියලා හිතුවම තමයි තාප අනිත් මිනිසුන්වත් එපා වෙන්නේ. මේක මගේ වැඩේ අපේ වැඩේ කිව්වම මං ඔයත් එක්ක ඒකට කාර්යභාරයක් තියනවා කියලා හිතන්නේ. ලෙඩක් වෙනද කොහෙද ලෙඩක් වෙනවා ඈ ඒතර මට අරයව මෙයාව හැමෝම ඕන්නේ ඈ බල වැඩක් කරගෙන අපි වැඩේ කරන්නම් වාගේ පෞද්ගලිකව බාරන ඔයගොල්ලන්ට මේකේ කාර්යභාරයක් නැහැ මේක කරන්නේ කවුද නෙමෙයි අපිටත් තියෙනවා මේකේ කොටසක් අපි ඉලක්කයට එක්ක වැඩ කරගෙන යනවා ඉතින් තාපාවයකට හරි අවස්ථාවක් ලැබිච්ච වෙලාවට ප්‍රධාන දේ නිදා ගන්නවා දැන් මේ දවස්වල පරණ පොතන් එක ආපහු කියවනවා පුෂ්කින්ගේ තියෙනවා කපිටන්ගේ දිනුවේ කියලා ලස්සන නවගත පොත. ඉතින් මම මේ දැන් එන ගමනුත් ඔගේ ටිකක් කියෝපි ආවේ වාහනේ. ඉතින් මේ අර ඉඩ ලැබෙන වෙලාවට එහෙම ටීවී එක දානවා බලන්න channel එකක් අහවල් එක කියලා එකක් බදාගත්ත එකක් නැහැ නේ අපි. කොහොම channel ඉතින් එක එක අය තෝරගෙන වැඩ කරගෙන යන්නේ වනේ තියෙන්නේ. නේද? මේ අහබලයට ගේන්න ඕන. ඒක සනිත් අයට ෂොට් එක දෙන්න ඕන. ප්‍රොජෙක්ට්ස්. ප්‍රොජෙක්ට්ස්. ඒකට අනුව ප්‍රවෘත්ති පෙළ ගස්සන්න ඕන වැඩසටහන් හදන්න ඕන. එහෙම මේ අනේක හරියන්නේ නැහැ නිකන් සංස්කෘතික මොනවා සාස්වාදන වැඩ ටිකකුත් දාලා මේක වහ ගන්න ඕන ඈ එහෙම තමයි මේක දින්නේ ඉතින් මාරු කරගෙන යනවා හිතන හිතන තැන නවතිනවා එහෙමයි තියෙන්නේ ඒ වගේ ඒවා ඉතින් ලොකු යන වැඩේ පොඩ්ඩක් වෙනස් වෙච්ච වෙලාවටයි ඒ දෙක අතර ලොකු හිස්තැනක් පරතරයක් දැනෙන ප්‍රමාණය අඩුයි දැන් එන්න එන්න අඩු වෙනවා අඩු වගේ දැන් දැන් ඔබට සමකාලීනව දැන් ඔබ 1983 වගේ කාලයක තමයි මේ උසස් පෙළ කරන අතර ජවිපෙට සම්බන්ධ වෙන්නේ කාලය ඒ වගේම බලනායටත් දැනගන්න කියන්න ඕනේ ඔහුගේ මූලික ප්‍රදේශයේ මව් ප්‍රදේශය අනුරාධපුරේ එතකොට මහින්ද මහවිද්‍යාලය
මධ්‍ය මහවිද්‍යාලය අනුරාධපුර ඊට පස්සේ කළුතර ඉත්‍යාපාන මහවිද්‍යාලය ගාල්ල LPTA පිටිකල මහවිද්‍යාලය ආදී පාසල් කීපයකටම ඔබ යනවා ඔබේ කතාවේ හැටියට දැන් ඔබට සමකාලීනව ජවීපේට සම්බන්ධ වුණු බොහෝ අය නැතත් ඇතමුන් හෝ ජීවතුන් අතර නැතුව ඇති සියල්ලම නැතත් මට හිතෙනවා සමකාලීන වැඩ කරන්න පටන් ගත්ත අය එහෙම ආරම්භක අවධිය කියනවා මේ කියන්නේ 80 ඔබ සම්බන්ධ වෙන 83 න ඊට පස්සේ ඊට ඔබ ඔබ ඒ කාලේ දේශපාලන ගැන හිතන කාලේ වෙන්නේ නැති නමුත් 80ට 89 කියන ඒක දිචාපා 83 කියලා කියන්නේ මෙහෙම ඒ කියන්නේ මේ දේශපාලනයට මම ප්‍රවේශය ගන්න කාලේ ඒකෙන් මම අදහස් කරන්නේ මම ඒ කාලෙත් ලොකුවට වැඩ කරා කියලා. නමුත් 80ට 89 කාල පරිච්ඡේදය පහු කරා. 87 88 වෙනකොට මම කෙලින්ම වැඩි. බැලල වැඩනේ. බැලල වැඩ. එතකොට මම කියන්නේ දැන් 80ට 89 කාල පරිච්ඡේදය 83 අමතක කරමුක අපි මොහොතකට. දැන් මේ 83 88 89 කාල තීරුව පැනගන්න එපැයි. ඒ 80ට 89 කාල තීරුව පැනගන්න හුඟක් අය බැරි වුණා. වුන් ටයර් සෑයවල් වල පිච්චිලා ගියා මම S2කට දැක්ක මම දන්නේ නැත් එහෙම නැතිවිලා ගියා. මේක අඳුරු යුගයක්නේ. දැන් ඔබේ කාල තීරු කොහොම හරි පැනගන්නවානේ. එහෙම මොකක් හරි වුණා. දැන් ඔබට මොකද හිතෙන්නේ එහෙම ගිලිහි ගිය අය ගැන මේ සිහින අතරේ මැරිලා ගිය අය ගැන මොකද හිතෙන්නේ? දැන් ඔබ වගේම හිතන ඇති ඉන්නේ ඇතිනේ කාලේ. මට පවුලම නෙවෙයි මං පවුල හැම තීදි මං රටගෙන හිතනවා සමහර අය ගෙදර ආයේ එන්නේ නැගිලි දාන්නේ නැති. ඒව මතක් වෙදිනේ අය ගිලි පොළ යනවානේ 71ත් එහෙම වෙන්නේ නැති. ඒ කියන්නේ මම නැවත ගෙදරින්නේ නැහැ. මම මේ ලෝකේ වෙනස් කරන්න යනවා කියලා හිතලා ගිය අය එහෙම බිහිසුණු මරණ වලට ලක් වෙන්නේ නැති. ඔබට මොකද හිතෙන්නේ හැර ගිය උන් ගැන? ඔව් දැන් අපි ගත්තොත් මේ අහම්බෙන් ඉතුරු වෙච්ච අය. අපි සැලසුම් කරලා ඉතුරු වෙලා නෙමෙයි. ඒක හරි. ඒ කියන්නේ තමයි නේ අත්තරිලා. දැනට ජීවතුන් අතර ඉන්න 80ට 89 කාල පරිච්ඡේදේ පැනපු ජවීපේ සියලු ක්‍රියාකාරිකයන් ඔවුන් නිසා බේරලා නෙමෙයි. ඒක අහම්බයක්. ඒ මොකද සිද්ධ වෙච්ච දේ. ඒ කියන්නේ තර්කයක් නේ. කිසි කෙනෙක් හේම උපක්‍රමශීලීව ජීවත් වුණා කියලා හිතන්න බෑ. ඒ වෙච්ච දේ අපි දැක්කනේ. එතකොට මේ අරමුණක් එක්ක මිනිස්සු සම්බන්ධ වෙලා ඡාප වැඩ කරනකොට ඒ අරමුණ විසින් මිනිස්සුන්ව හසුරවනු ලබනවා. අරමුණ විසින් හරි. එතකොට මේ දැන් මගේ යාළුවෙක් හිටියා මාව දේශපාලනයට සම්බන්ධ වෙන්නත් ලොකු බලපෑමක් වෙච්ච. එයාගේ පන්තියේ සගෙක්ද? පන්තියේ නෙවෙයි මට වඩා ටිකක් වැඩිමල්. නමුත් අපි එක ප්‍රදේශයේ අනුරාධපුර යා නගරේ මම චුට්ටක් නගරයට චුට්ටක් මෙහයින් නමුත් ආසන්න මාත් නගරේම තමයි හැසිරුනේ. සිසිර සෝමතිලක කියන මේ එයා ගොඩක් අපේ දේශපාලනය ගැන මතය කතා කරපු කෙනෙක්. දැන් මම මතය කතා කරනකොට එහා ගිහිල්ලා පක්ෂයේ ඇතුළට බැහැලා කෙලින්ම ක්‍රියාකාරී වුණා. අර මතය කතා කරන මිනිහ අද ජීවතුන් අතර නැහැ. මේකට ඍජුව සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙච්ච මම හැමෙන් හරි දැන් ඉන්නවා. ඒ කියන්නේ ඔහුව මරා දැමුණා. මරා දැම්මා. ඔහු මරා දැම්මා. හරි. එතකොට ඇත්තටම ඔහු ලොකු දෙ මම පැහැදිලිවම දන්නවා. හරි. ඔහු මේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සමාජ ඉස්සරහ පෙනී හිටියා කතා කරා යාළු මිත්‍රයන්ට මත කිව්වා අපේ යාළුවා එයාට කිව්වෙත් කරාමයා කියලා. ටිකක් වැඩිපුර කතා කරනවා. ඒ කතා කිරීමම තමයි එයාව මරා දාන්න හේතු වුණ ප්‍රධාන කාරණය. එයා හිතුව ජේපිකාරයෙක් නේ. ඇත්තටම එයා ජේපිකාරයෙක් නෙමෙයි. දැන් අපි ජේපිකාරයෙක් කියලා කියනකොට ඒකට මතය දරුවටම විතරයි ජේපිකාරයෙක් වෙන්නේ නැහැ. සමාජයේ කොච්චර ඉන්නවද? සමාජවාදය පිළිබඳ මාක්ස්වාදය පිළිබඳ ඒ මොන හරි ඒ මත පදනම් වෙච්ච මත පල කරන මත දරන අය මත දරුවටම බෑ. අපි සංවිධානයට ඇතුල් වෙන්නත් ඕන. ඒ සංවිධානයේ මොන හරි තියෙනවා විනය පද්ධතියක් අධ්‍යාපන වැඩසටහන් මොන හරි යම් කිසි ක්‍රමයක් පිළිවෙලක් අනුව ක්‍රියාත්මක වෙන ආයතනයක්. දැන් ඡාපට මං සහෝදරයා කියන්නේ මට කියන්න පුළුවන්. වාටත් කියන්න පුළුවන්. දැන් අපේ ඇතුලේ සහෝදරයා කියන එක තියෙන්නේ ඇතුලේ එකක් නේද? ඒ නිසා මම ලාල් කියන්නේ. අයියෝ ලාල් ඡාප ඒක ඇතුලේ එක. ඔබේ තර්කයට පදනමක් තියෙනවා. ඒක ඇතුලේ අපි අතර තියෙන අපි එක අරමුණක් වෙනුවෙන් වැඩ කරන එක කණ්ඩායමක්. මේකේ උස්මිටිකමක් නැහැ. ඒතර අපි සංස්කෘතියක් ගොඩනගා ගන්නවා අපි සමානයෝ වෙන්න. ඈ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කම අනිත් ඔක්කොම පුටුවෙන් නැගිටිනවනේ. මේ පාර්ලිමේන්තුවේ එළියේ ලොබියේ කිට්ටුවට යන්නේ නැහැ නේ. දැනුත් ඔබ වගකීමෙන්ද කියන්නේ? සියලු ඇමතිවරුන් නැගිටිනවා. එහෙම තමයි.
hari sir itu mah ini kata agaran ini nih kita bumbung ini lagi ini abe anit paksa lah ya tega kata agar atau mungkin lalmi ini pertanyaan kan ini Rani Vikram Singh agramat beri enak kota negatif neti oh sama ke urti me masih kata itu kan urti me arah bukia bu ini mah ekekuat nanti parlimen itu ikan jawi pikati penting itu mau bina nah bina paksa lah ya ini hasilnya ne paksa ya bukia paksa ya dan orang mama kita itu kan abis saudara ya ini paksa ya itu ඔබ කියන්නේ එක්සත් ජාතිකයේ පක්ෂයේ ඇතුලේ සංස්කෘතිය. ඇතුලේ සංස්කෘතිය. ඒක ඔහුත් බලාපොරොත්තු වෙනවා. හරි. ඔහු බලාපොරොත්තු වෙනවා ඒක. අනිත් අයත් ඒ බලාපොරොත්තු වෙනුවෙන් කටයුතු කරනවා. මොකද තමන්ගේ පැවැත්ම, ඒක ඇතුලේ රැඳීම, ඉන්නවද නැද්ද කියන ඒවා පවා ඒ මත තීරණය වෙන ඒ. ඒ කියන්නේ මේ පක්ෂයේ සියලුම අය ඉඳගෙන ඉන්නකොට මෙහෙම එනකොට ඔක්කොම නැගිටිනවා. මම දැකලා තියෙන සිද්ධි මම මේ කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තේ දින වෙනවද? Eka man dekkene, eka man dekkene, eka man main raja paksa mahatte wa keke ne gatot, ito da welas tigal, hari, ito da tatu karna poda kulupaga sama tieno wa, ema tieno, poma kana ne kumisi kama te so babi kan, belu ama tigal kea, beno ma mahatte kwa keta ma inne, mangu wata ne wagi, mangu wata ne wagi, ema inne, eba ika tieno, mamme ka kia tieno mita kali. Mega ekat loko matruka wakuna, tapi katakan bukan dia anak tuh nabi. Itu yang itu dan Ranil Wickremesinghe mahatya walpal tuh nonne. Awas sih deh itu aja. Hamunot katakan deh, mang hamun aja anak tuh, tapi katakan nonne. Itu kota monahari, adal, ikut bisa kita adal, ikut desa panah matruka kita adal, muka kari. Ara nishita me subjeknya kayak itu lihat mah godak kelar di ini. Tapi main sama hati oke kata tuh nih mana? Ting walpal dah, ara wadah me wadah orang kakak dah agaran nggak pulua, orang macam hujan kian dat pulua. Ara ini tino, mangga kok kiwe kok mati nih kepala? Nishpadan deh kak, nishpadan deh kak kepala mangga ini. Rani lek kakak dah agro ganda deh hati tino. Eka api eka nggak ada lagi nih kan ini? Main deh kakak dah agro ganda deh ane. Tapi minisu deh nih kita rasa ya kalau di Mahinda itu yang hita, Ranil itu yang ini. Ikan Mahinda hit gat minyak, eh? Metuma hit gat minyak ini. Mage paut jeli ke mata gini mama meja. Hebat, ikan Ranil itu masih ke mata. Apit tek ke mana? Benak paksa lah ya tek ke mana? Ini paksa ya tuh ini nada tukar nih. Paksa ya tuh ini nada tukar nih. Ikan tamai ikan langi sistem meja. Jr kian ini anik cara itu gudak kuding itu bukan ini. Hari. Hari deh, deh itu orang udin orang ini sing mati atau tiada nanti teh kemana di neh? Eka bener mereka, namun eva ego lang ke paksi bine eva gede eva. E paksi nada tuh enak krama, apa itu ino enak krama? Hari, deh eka itu leh tamu mereka di ini, di komari, eka apa sanksi dia? Eka bener mereka, mud apa yang eva apa hari ini switch kami mati karena apa yang eva itu niti dala, taga dala, loko kangwaling mereka hasruan na, be, mereka hasruan na pulau angkam di ini. Saudara te, podo ya api pautan saudara. Podo hengi, podo hengi ima, ek itu leh. Itu ara, oh mah itu bukan tiene, ini tiu ne japa huwe. Itu ego lo kena kanaga atu no kela kian de be. Ini kanaga atu ini kak siler wacan ya kene, namu siler wacan. Jani no ani, dekat jani no tapte ya kene. Ya api ego lo hitia nang kemati. Ek japa ara nih kang, ira payu, tapi dia wacan awal lian de no nis. Ira Pewe naik ke lah itu lalian, ini lalian oh, kau teka patah, gotana, nirmana yang ni, eva ke mata dah ni kang ego lo kaya ni macam ni, ego lo meva dia sambandu, na api dana awang kaya ni main sambandu ni, hari, iting visal pirsa, mie gya, iting mie gya apa raja dana itu ke lah hitan ne, sahih prasnya, itihasi visin, anon prasnya, oh, bagai bahagian anon prasnya, api eka apa, kerali jauh wa. Kau dah hatalis ate, atasi hatalis ate, kurang apa pula? Namun kurang apa pula malah ni, danuan tu nani, dinuwe nani, hari, dan kurang apa pula ni apa rade? Emang nau nana ngondai, kian eva bidya atma kene. Emang kian beka. Emang kian be. Deh deng lal mama han ni langgat deh deng mang han na thawa prasnya kiten ta dal karnu a. Deng mihem haragiya umbi paul gana, deng samaharavi tu deng arne awatama mulatagi u deng obaki ini bidhi te. Ara ikhtara bidyaatmak sangmadaya kaya tuli, ara kutumbi atayarla, paula atayarla, hari ini kan ara Siddhartha Kumaraya, mi
ගෙදරින් යනවා වගේ මාලිගාවෙන් පිට වෙලා යනවා වගේ නේ දැන් විප්ලවවාදී ගෙදරින් යන්නේ අන්තිමට. ඒතකොට එහෙම තැනකදී දැන් ඒ පවුල් වලට දැන් ඒ මිය ගියවුන් මිය ගියා. ඒ ඉතිහාස සටහන්. ඔවුන්ගේ පවුල් ඇති තාම ඉන්නවා. ඔවුන්ගේ ළමයි බිරින්දෑවරු නෑදෑයෝ ඒ කියන්නේ පියා අහිමි වෙච්ච පවුල් සහෝදරයා අහිමි වෙච්ච පවුල් පුතා අහිමි වෙච්ච පවුල් මෙහෙම. මේ පවුල් සම්බන්ධයෙන් ඔබට කොහොමද දැනෙන්නේ? දැන් ඔය මේක මේ ප්‍රශ්නෙත් ඇත්තට සාධාරණ ප්‍රශ්නයක් නෙවෙයි මම ඔබෙන් අහන එක. මම මේ නැවත ඉතිහාසය කියවන්න හදන්නේ. ඒ කියන්නේ 60,000කට ආසන්න ප්‍රමාණයක් නේ. බැලුවහම ඉතින් දැන් ඒ පවුල් වල ඛේදවාචක ඔබ කොහොමද කියවගන්නේ? ඇත්තටම චාපා මේ ඔය දේශපාලනිකව ඒක තේරුම් අරගෙන වැඩ කටයුතු කරපු පවුල් තියෙනවනේ. තාමත් තියෙනවා, අපිට හම්බ වෙනවා, අපි යන වෙන තැනුත් තියෙනවා. ඒගොල්ලොත් මේ ප්‍රශ්නය ගැන අපිත් එක්ක මේ සාකච්ඡාවකට එන්නේ නැහැ. ඒක වුණා තමන්ගේ අය ඒ හරි දේශපාලනයකට සම්බන්ධ වුණා. ඉතින් ඒගොල්ලෝ මැරුණා, අපි මේක දරාගෙන ජීවිතේ අපි ඉස්සරහට යනවා වගේ එක තමයි ඉන්නේ. ඒ සංවාදී ඇතුලේ ඉන්න අය. ඒ ඇතුලේ ඉන්න අය. හරි. ඊළඟට ගත්තම මේ ඉතින් අපිට ගියාම විස්තරය තමයි කියන්නේ. අපි ගෙදරකට ගියා කියන්නකෝ. මේකයි මේ මන්ත්‍රීතුමා සහෝදරයා හරි මොන හරි කියලා අම්මලා කියන පුතා ගැන ඈ අපේ පවුලේ මෙහෙම සම්බන්ධ වුණා දෙන්නෙක් නැති වුණා ඈ තමාර පවුල් වල 71ෙත් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ විස්තරය කියනවා මිසක් හරි ඒක වෙනුවෙන් මුකුත් බලාපොරොත්තුෙන් කියන්නේ නැහැ. ඒක උන්ගේ ජීවිත අත්දැකීමක් බවට ජීවිත අත්දැකීමක් විතර මේක කියනවා. අපේ තාත්තත් 71 මෙහෙමයි ඈ 88 මෙහෙමයි කියනවා මිසක් ඒගොල්ලෝ පසුතැවෙමින් අඬා වැටෙමින් හරි එහෙම කියන්නේ නැහැ. හරි. ඉතින් මේ සමහර තැන් තියෙනවා ගොඩක් ජීවන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන. ඇත්තටම අපි මේ සමහර තැන් වලට අපිට පුළුවන් විදියට යම් කිසි ආකාරයක අපි සහෝදරාත්මකව ඒගොල්ලොත් එක්ක ඉදිරියට එන්න දරන උත්සාහයන් තියෙනවා. ඒගොල්ලන්ගේ අපහසුතා මගහරවගෙන හරි දැන් ඡාපා මාධ්‍ය ආයතනික ප්‍රධානී කියන්නේ. එහෙම නෙවෙයි. අනුමාන කරන මේක අපි උපකල්පනය කරොත් මම ඔයාව අඳුරනවා කියන්නේ. මට කියනවා අපි ගියාට පස්සේ අපි එහෙම තැනකින් ඈ මේ දරුවෙක් ඉන්නවා මෙයාට පොඩ්ඩක් මේ මාධ්‍ය හැකියාවකුත් තියෙනවා. ඒතර මම මට ටක් ගාලා ඔන්න දැන් අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවනම් මට හිතෙනවා මට මේක ඡාපට කියලා බලන්න ඕන. එහෙම කරනවා. හරි ඡාපට කිව්වොත් මේක ඡාප මොකක් කරේ උදව්වක් මැදිහත් වීම. අන්න හරි පුජ්ජලික මැදි අපිට දැනට එකක් එහෙම පුජ්ජලික මැදිහත් වීම කරනවා. නමුත් අපි ඒක කරන්නේ පුජ්ජලික අර පුජ්ජලික සම්බන්ධතා පාවිච්චි කරාට පුජ්ජලික මැදිහත් වීමක් විදියට නෙමෙයි අපේ වගකීමක් විදියට. පුජ්ජලික මැදිහත් වීමක් විදියටම නෙමෙයි ඒක කරන්නේ. අර ඉතින් තව සමහර වෙලාවට පෞද්ගලික අංශේ රස්සාවලට සම්බන්ධ කරලා දෙන අවස්ථා තියෙනවා. දැන් මම නම් මැති ඇමතිවරුන් එක්ක වුණත් කතා නොකර ඉන්නේ. දැන් අපේ පක්ෂේ ගොඩාක් අය කැමති නැහැ මැති ඇමතිවරුත් එක්ක එහෙම ඒක දේශපාලන අවුලක් කියලා හිතලා. මම ඒක එහෙම හිතන්නේ නැහැ. දැන් මට ඡාප මොකක් කරේ ප්‍රශ්නයක් කිව්වා කියන්නකෝ. මට පොඩි මර්ධන කාර්යයක් තියෙනවා. මට රාජිත පොඩි තගත් දාලා ගියා. මට විරුද්ධව කතා කරුවා අපිට විරුද්ධ ලියපු කවුරුත් එහෙම එක්කෙනෙක්වත් නැහැ ඉතුරු වෙලා. ඔබ වීඩියෝ ගෙන වෙන්නේ නැති කියන්නේ මම. ඔය ඔබ එකක්ම බැලුවා. එහෙම කවුරුත් නැහැ කියලා. ඒතකොට මේ මාධ්‍ය වේදිකාවට යා දෙන සිග්නල් එකක් වෙන්න පුළුවන්. ඈ ඔයගොල්ලොත් එහෙම කරන්න ගියොත් ඒගොල්ලන්ටත් වෙන්නේ ඒක තමයි කියලා. අපි තුමු ඡාපා යම් වෙලාවක ප්‍රශ්නේ මට හිතෙන ආවල් ඇමතිත් එක්ක මේක පොඩ්ඩක් කතා කරන්න හොඳයි. එතකොට මම නම් කතා කරනවා. කතා කරන්නේ මම හිතනවා මම මහජන නියෝජිතේ. හරි මහජන මම හිතන මහජන නියෝජිතේකට අදාළ විෂය භාර පුද්ගලයාත් එක්ක කතා කිරීමේ අයිතියක් තියෙනවා. දැන් ඉන්න අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් නිසා කෙනෙක්ගේ පාසල් ප්‍රශ්නයක් ළමයෙක් ඇවිල්ලා මට කිව්වොත් දෙමව්පිය කිව්වොත් රැකියාව කරන කෙනෙක් මට ඇවිල්ලා කිව්වොත් ඈ මම හිතනවා මම ඒකට මැදිහත් විය යුතුයි. හැබැයි මම මැදිහත් වෙන්නේ එන අයට කියනවා කොරම කියනවා පවතින නීති රාමුව තුල ඔබට හිමිකමක් තිබෙද්දි ඔබට යහිමි වෙලා නම් මට මැදිහත් විය හැකි. නැත්තම් බෑ. පාසලට ගන්න ළමයි 100යි නම් හරියට 100 අරන් නම් කරන්න දෙයක් නැහැ. 101 කෙනාකින් 2-3 අයට ගැන ප්‍රශ්න නැහැ. හැබැයි මේක අස්සේ ඉන්න කෙනෙකුට හලලා වෙන කෙනෙක් දාලා නම් අන්න එතකොට අපිට පුළුවන් ප්‍රශ්නේ මැදිහත් වෙන්න. ඒ කියන්නේ පවතින සිස්ටම් නීති රාමුව තුල කෙනෙකුට හිමි විය යුතු දේ අහිමි කරලා නම් මං හිතනවා මහජන නියෝජිතයෙක් විදිහට දේශපාලන කරන කෙනෙක් විදිහට
kaurun ada Ranil Wickremesinghe mahathaya ekka apita katha ganna puluwan wenna ona samaaja prashne ekedi eka api gena aramuna samaaja yuktiya yuktiya hari eke kisi waraddak naha man kiyanne eken me arayata meyata kade ehema nemei den den man thawa prashna oben ahanna ona meke tika pudgalika addekimata sambandhai lal den mama ekthara mohotaka mata welikada bandanagareta yanna siddha wenna man yuddhamudave ekthara mafia kandayamak ekak satan karala mata Barapatra wede itu awurudeng sirida no mohambeno, welikere bandanagari mang eka maasa tunaking abihuge lakale liteno, mama jampor yang dengerin no, mata hambo una janata bimukti peramune asuwata asuname kala parikidi sirega tuwu kandayamak, un deng inwa dengerin mama danine, eta kota kandayamak, kipadinik hitiya, kipadinik hitiya kandayamak ini kertene meja, tengol hitiya, un kandayamak itu tetul hitiya tetul, iting iya te munu mara mata kaya, iya tari hitiya, ambagahawat takiela, ektara pudgelik. Oba itu syarikat permainan yang tiada matang dari matang kayak murni mari pushti matu hoki, oh itu kayaknya pokut tak hilang, hoki anavartan ame, polonna ru pradesh itu tamai hoki ada kerja, tapi hoki matik, oh niat apa udgalik, oh matik dirgawasing kata agrah una, tapi dengan hari itu ya luna, mang hoki citra kutan dengan matang kayak mangi hitapu gudak kayak gini citra anda, ini kali itu, itu kau tuh dengi mandannya magi matik ya itu ambagah waktu itu bunu chodana anu, oh tau mau inno putih ya itu, mandannya itu, oh inno be, jiwitan zakwa inno mangitan. Ambagahawat tuh hoki besar, adakim sambahari ak matik mudah hari, mas samahari wakian naya kahatwat, namun matik ke hoki biur tuh kata agra. Mangkuming ahana prasnya damai, dem mihem janata wimti peramune asuwa tasunami kala parcide siraga tuh unhatteke mangitan naya tikila asuwa tasunami di siraga tuh unu ayah sambandin dem paksi samband tuh awak tiye nawa. Ya pokut takine cariti matik tuh ber, ambagahawat, matang udah nih nama matik. Ambagahawat takine nama. Oh, aniwarin borukarik nih, ini mama ini jailer lagi yang hua. Ini dua bagahat, tapi dana itu madhi meji dua bagahat itu hindar dana. Ambil bagahat itu kira. Mama. Ya agi anamarat nama pokut taro, bagi karam ya kira. Oh. Ini bagi mia. Mata ini mah adya kima. Ya agi na, oh kira na, kene kira. Oh, pokutak balan awal. Mata kya? Mama hoga na, magi magi ami ami potet lila tienno. Wah, mata ini misteri dene, mana cuta balan nama kadde kira. Beri belahar lal, wena puluan itu yang dengko. Bahaksha kaitite wena satana kan ini, wena ganu jenu biar ganu tiyena kote. Samahar belawat mandanne sikit siak udren dekhi la. Ini mah gilihi ya ha kita antian mana? Aniwar, aniwar. Maapi meke dua no helm, dua no ane. Et, yam me biaya pare wena wema beda kerala. Iko samaji evasin, ini mah kahre kade yedila. Yam me am wena adyaki imal tapatila in ayah apeng gilihero. Ini mana puluan? Mana puluan? Aniwar ini mana puluan? Atau balon atau aniwar? Aniwar ini balon. Dan ilang prosesnya, mata ilang itu obeng akan ada ini prosesnya, teman. Dan mereka tidak barbar prosesnya. Dan, vivida khalal bola jawi pe harayan mana? Vivida he itu mata. Ibaratnya vivida he itu tienno. Dan kita even king bagi patang aragi, no orang sunan desa priharha. Dan we me nandana gunutilek bagi tanah kita, mana puluan? Nandana gunutilek mata hambe lagi, no kita ama me sunduru ini ek mata hamba bici ini ya. Mandanya manghim pudgil gasre kalan ya. Bohma hitawat nikang bohma mitra shiri pudgil ek mang anita ecer hima danin ya. Obat mau kita lihat ini, vivida he, tuh mata paksi heragia ya, sambandeng obat kok hamat dani, obat hambuin atau tidak sama aja. Amin, Mama paujeli kaga tuh capa heragia godak kaya tekka mau kata bahagirno. Adat, apa paksi sanskuti ya tuh le, ekatika kadui. Saya nggak amaru itu. Saya amaru kok tienno. Dan nandan guru tuh lekang ngono kok, api tekka. Ikat apa dekat buaya ni, ikat desa bawah mandi le, api ikat apa di lela tiran agat tay. Mama nandana tekatakan, saya tak dikatakan lah, ne? Mama balapurut tu no, me ni dah sangat berdebu, mana nandana gini ntar. Mata me, ya tek katakan ne, ona kamat matu le ne. Ebagai ayam melau ke katakan, tapi mama magi katakan ne mang kisi bada waktu ini ne, ne me. Ubu sahati kau ini, itu me gya ya monatatpen tulah gya deng orang kriya karite monawu na, teh silu me dewan tak kepakiri me paksa tulah keru ani deh momo. Aniwar, aniwar, ingat deh Vimal Veeravansa ganu ko, api anu hatarin passe, paksa godena ganu abadiye, di, ati besar lekari baraya kara, Vimal daksa khati ke, e khati katte daksa tawe inne, e tamam yedena desa pan biya par yarite ek. Deng Vimal itu ini mana artinya? Deng ni kang mepodi mukeri kamar. An, jawi pe percara kali kamu sakti mat. Hari, ikang gay. Itu ada Vimal langit ibu no khatikat tu ya. Ilangan itu Vimal hari waking me lian na puluang kene. Hari,
sahunda sambandikan hekiyawat thibba liyanna puluwan kenek eyaage e livime saha mokadda kathikatwaya kiyana eka godak e avadi ape pakshe issarahata genna dewanda karyabara ara dushkara kalawadi idi avadi idi ishtakala nandana gattot eth ehemai nandana kathikatwaya patten gattot ida wada wenas nandana weda kara kawuruth dannawa me chapa meka ne ape deshapalana vyapare saha loke purama meka vamanshika vyapare thamai me me sanskruti tiyenne tadata dan balanda Leon Trotskyව ඝාතනය කරවන්නේ ස්ටාලින්ලානේ. එහෙම ඉතිහාසෙ ලියවිලා තියෙනවා. කුලි මැරේ ගිහින් හිම පොරවකින් ගහලා නේ ඝාතනය කරවනවා. මේ එක බොල්ෂෙවික් පක්ෂ ලෙනින්ගේ අවදියේ එකට හිටපු කට්ටිය. හරි. ඒතර මේ වාමාංශික ව්‍යාපාරේ මේ මේ මාතෘකාවේදී වෙනම සංස්කෘතියක් තියෙනවා. දැන් හිතන්න Dalagi apa mani mani mei geni dalagi oh ing anaturu oh ge desa palna kuya kari teke geni dan nanda na tirna bahasa yang kuit temenia pakshira drohu yek pena kuta ikeni wacheni drohu hiyaki na wanika nevei neni drohu yek kene ka lahari wenas dan pakshira wenas desa palna kara pamani drohu yek wene ohu ma hidupu ohu ge ati te na tohu drohu ikan kara kena game mega play kara na patang kara na wae drohu hiyaki na hari yana wacheni tini me game mega tamai game kari kwe na kuta eka yene den bimalwa ape pakshira patta drohu yek hari desa palni kowe gattama Vimal ge kriyakarithwaya hasirima mediya Vimal gehila wenath deshapalanayak karanna mena ekak neme hari dan Vimal wenath deshapalanayak karana eka apita prashnayak ne etakota oka enne japa attharinawa neme kathana karana innawa neme katha karana ayath inno mama nan patta drohiyot ekak katha karana e thamai lalkantha e lalkantha hari hetuwa දේශපාලනේ නෙමෙයි මේක. දේශපාලනය කියන්නේ අවස්ථා සම්බන්ධයෙන්ුත් එක පෙළ ගහලා තියෙන එක. දැන් අපි මේ මොහොතේ ඉන්න විදියක් තියෙනවා කටයුතු කරන විදියක්. ඉතියාසේ හිටපු විදියක් තියෙනවා එක එක තැන් වල. හෙට දවසේ ඉන්න වෙන විදිය අපි දන්නේ නැහැ. අපේ අරමුණ සහ ඉලක්කය වෙනුවෙන් අපිට විවිධ අවස්ථාවල විවිධ අයගේ උවමනාවන් වෙන්න පුළුවන් ඒ අය අපිට ඕන වෙන්න පුළුවන් ඕන වෙන්න පුළුවන් හරි ඒ නිසා මම හැසිරෙන විදිය නම් මම කිසි මිනිහෙක් අත්තරින්නේ නැහැ අත්තරින්නේ මම නන්දන අත්තරලත් නැහැ විමල් අත්තරලත් නැහැ පෙරටුගාමි ලෙස පසුව සංවිධානය වූ අපි විසින් පන්නනු ලැබූ අපි විසින් පන්නනු ලැබූ ඒක කියන්න ඕන පැහැදිලිවම ඒගොල්ලන් ගහන්න අපි ඒගොල්ලන් පැන්නුවද නැද්ද කියලා ඔබේ ඔබට හම් වෙනවා විවිධ අවස්ථාවල පන්නනු ලැබුණු සාපි තුංගොල්ලම එක වේදිකාවෙත් ඉන්නවා ඒකට ඉන්නවා ඒකට ඉන්නේ එක වෙනයි නේ ඉතින් ඒ නිසා දැන් ඔය පෙරටුගාමීකේ කට්ටිය ඔය සයිටම් සටන යන වෙලාවේ කතා කරන්න මාත් එක්ක ලාල් සහෝදරයා මම කො රයිට් එක මෙහෙම කරු දැන් පාට මම උදාහරණයක් කියන්නම් දෙමාපියෝ සයිටම් සටනේදී මාරාන්තික උපවාසය පටන් ගත්තානි ඒක පටන් ගන්නවට කැමති වුණේ නැහැ පෙරටුගාමීයි. ජීමේ කැමතුණෙත් නැහැ. අපි කැමති වුණා. අපේ දෙමාපිය සංගමේ ඉන්න ප්‍රධානීකුත් මාරාන්තික උපවාසයට වාඩි වුණා. අපේ රන්වල සහෝදරයා. හරි. ඊට පස්සේ මේ වැඩේ ඉස්සරහට යනකොට අනිකුත් බලවේග වල පෙළ ගැසීම හැසිරීම ඔක්කොම අස්සේ දැන් අපි ආණ්ඩුවත් එක්ක ඇමතිත් එක්ක කතා කරලා ඉවරලා මේක නවත්තන්න තීරණය කරානේ. හරි. නවත්තන්න තීරණය කරපු වෙලාවේ පෙරටුගාමයේ නායකයෝ දෙන්නේ තුන්දෙනා මමත් එතන ඒ භූමියේ මාත් එක්ක කතා කරා මේ ලාසොතර බැරිද අපිට මේක හෙට තව ලොකු වැඩක් සූදානම් වෙලා තියෙනවා මේක නවත්තන්න නැතුව පොඩ්ඩක් එහාට ගෙනියන්න දැන් මගෙන් අහන්නේ ඒතර ඒගොල්ලෝ දන්නවා මේ මේකේ මගේ තියෙන මැදිහත් වීම ගැන ඒ කියන්නේ මගෙන් අහන්නේ මම කියනවා ඒක ඔයගොල්ලන්ගේ න්‍යාය පත්‍රය මේක අපේ න්‍යාය පත්‍රය ඔයගොල්ලන්ට ඕන අදින් අපිට ඕන ඉවර කරන්න. ඒ නිසා එතන එහාට යන්නේ නැහැ. මේක නවතිනවා. ඝනදෙනු කරනවා තමයි. හරි. නමුත් ක්‍රියාමාර්ගවලදී සහ අපි හිතන විදිය ඒවා වෙනස්. අපි ඒ දැන් වලදී හරියට කෙනින් ඉන්නවා.
නිසා දාලා ගියාද හැර ගියාද ඒක වෙනයි. හරි. ඒක වෙනයි. නමුත් දේශපාලනයේදී අපිට සබඳතා අවශ්‍යයි. සතුරු පිළේ සබඳතා අවශ්‍යයි. මිතුරු පිළේ සබඳතා අවශ්‍යයි. ඒක දේශපාලන වෘත්තියෙන් පරිණත වෙනකොට තමයි ඒක හොඳට දැනෙන්න පටන් ගන්නේ. දැනෙන්නේ මං කියන්නේ ඒක මේක විශයක්. මේකට අත්දැකීම් ඕන. උඩක් જાතිය ඕන. දැන් අපේ සංවාදික තැනකටගෙන කාලයේ වේගින් කියන අපි දෙන්නගේ සංවාද දිගටම ඉතාලම ගැඹුරු තැනකටත් අරගෙන යනවා. තව තව ඉවර නෑ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. ඔබේ ඔබේ කතාව කියනවා. මං එනකොට පොතක් කියවුවා කියෝනේ. කැප්ටන් කපිතාන්ගේ දිනියෝ. පුෂ්කින්ගේ. හරි. එතකොට ඒකේ ඉන්නවා කැරලිකාරේ ගොවි ජනතාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ රජ පෙළපදරේ කැරලි ගන්න නායකෙක් ඉන්නවා. පුගචෝ කියලා. හරි. ප්‍රතිවිරුද්ධ පිළේ කෙනෙක් සහ එයා අතර ඇති වෙනවා විවිධ හේතු මත පුදුම මිත්‍රත්වයක්. හරි. ඒ ඒ ඒක ඒක බල ඒක යම් ඕන වෙනවා. ඔයාගෙන් කියන්නේ ඔයාගේ කතුරු පිළේ අයට අපි ඕගොල්ලන්ට ගහනවා ලෑස්තිලා ඉන්න කියලා. එයාගෙන් කියනවා. හැබැයි එයාත් කියලා මේගොල්ලොත් මේගොල්ලන්ට විරුද්ධව සටනකුත් සර්ර සම්බන්ධ වෙනවා. හැබැයි අර වගේ පුදුම සම්බන්ධයකුත් තියෙනවා. ඒ සම්බන්ධය විසින් අන්තිමට අර මං අනිත් පිළේ මේ පුගජෝගේ පිළේ කෙනා නෙමෙයි අනිත් පිළේ කෙනාට සිර යන්නත් වෙනවා. මම මේ කියන්නේ ඒක සංකීර්ණ ඔබ කියන්නේ මානව සම්බන්ධතා. ඇත්ත හතුරට මිනිසුන්ගේ ගෞරවයකුත් තියෙනවා. සේවලයන්ට නෙමෙයි. හරි. දේශපාලනේ මූණට මූණ හැප්පෙනකොට කියන්නේ කෙලින් වැඩගෙන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලට ඇත්ත හතුරට ගෞරවයක් ඇති. අනිත් පිළෙන් ගෞරවයකුත් තියෙනවා. සමහරලාට එයා වල්ල ගත්තට බෙල්ල ගහලා දාන්නේ නැහැ. හරි. සටනේ ඇතුලේ අරවා තියෙනවා. සටන් කරනවා, මරා ගන්නවා, ගහ ගන්නවා, වෙඩි තියා ගන්නවා ඔක්කොම තියෙනවා. යම් යම් නිශ්චිත අවස්ථාවක අරම අවස්ථාවක භූමේ ජාතියකේ වුණා වුණත් විප්ලවවාදී දේශපාලනයේ තතු. දැන් ඔබෙන් මම අහන්න හදන ප්‍රශ්න ටිකක් තවත් සංකීර්ණයි. දැන් වාමාංශික ලෝකයේ ඉතිහාසයේම විද්‍යාත්මක සමාජවාදී සංවාදයේ ඇතුළෙම ලෝකයේ පුරා බොල්ෂෙවික් පක්ෂයටත් මේක අදාළයි. පක්ෂ ආකෘතිය ඇතුළේ වමේ දේශපාලන හිර වෙනවනේ. ඒක ඇත්තක් නේ. දැන් ඔබ රාජ්‍ය පාලනය, රාජ්‍ය බලය හඹා යන විප්ලවවාදී දේශපාලන කණ්ඩායමක සමාජිකෙක් නේ. එතකොට සමාජ යුක්තිය සමාජ ජයග්‍රහණ ලබා ගන්න රාජ්‍ය බලය අත්පත් කර ගන්න වැඩ කරන ඉලක්කය ඒක ඔබ කිව්වා. ඒක තමයි ලෝකෙ පුරාම තියෙන්නේ. දැන් අවසානයේ මේ තත්වයේම දැන් වාමාංශික දේශපාලනය පක්ෂයක් වෙලා රාජ්‍ය බලයට කොටු වෙලා එකතැනක හිර වෙලා එහෙම දිය වෙන ගතියක් ඇති වෙලා නැද්ද ලෝකෙ පුරාම? මේක ජවීපරත අදාළ නැද්ද? මේක අමාරුයිනේ. මේක අමාරුයි. ඒ කියන්නේ සමස්ත සමාජයක් වෙන සංස්කෘතියක් ඇතුලේ ඉන්නකොට අපි නිකන් ඒකේ වෙනම සංස්කෘතියක් ලෙස ඒ සමාජය ඇතුළෙම ජීවත් වෙනකොට වැඩ කරගෙන යනකොට මේක ටිකක් අමාරුයි. මේක ලේසි නැහැ. ඡාප මෙතන තියෙන බරපතලකම දැන් අපි මේ තියෙන ක්‍රමේ දැවැන්ත රාජ්‍ය බලයක් යටතේනේ පවත්තන් යන්නේ. හරිද? හිතන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටයි, හරි කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාටයි හරි නිල හමුදා ටිකක් ඒගොල්ලෝ වට තුවක්කු තියාගෙන නැත්තම් මොකද්ද තියෙන බලය? රාජ්‍ය බලය තියෙන්නේ කොතනද? රාජ්‍ය බලය තියෙන්නේ හරි හමුදාව තුවක්කු රාජ්‍ය කියන එක තමයි. හරිද? ලෝකෙ පුරාම ඒක තමයි රාජ්‍ය බලය කියන එක තමයි. ඒක තමයි තුවක්කු අධිකරණේ නැමෙ නීතිය ඒ ඒ ඒ ඒ පද්ධතිය හදාගෙන තියෙන්නේ මේ තියෙන පද්ධතිය මේ තියෙන සිස්ටම් එක ආරක්ෂා කරගන්න. හරි. එතකොට අපිට ඕන වෙනවා ඒ තරම් ශක්තිමත් රාජ්‍ය බලයක් ලබා ගන්න කටයුතු කරන ව්‍යාපාරයකට හරි ශක්තිමත් ක්‍රමවේදයක්. ඒක ලේසි නෑ. ශක්තිමත් ක්‍රමවේදයක් ඕනේ. ඒතකොට මේ රාජ්‍ය බලය අත්පත් කරගත්තාට පස්සේ ඒකම නෙමෙයිද වෙන්නේ ආපහු? දැන් ඔය කියන ඔබ කිව්ව හරියටම රාජ්‍ය යනු නැවත ආරක්ෂක අංශ තුවක්කු කෙටියෙන්ම තුවක්කුනේ.
ඊට පස්සේ ඒ දැන් ඔබ ලබා ගන්න වෙන උදාහරණයක් විදිහට ලංකාවේ මිනිස්සු ඔක්කොම තීරණය කළා ජනතා විමුක්ති පෙරමුණට උපරිම බලයක් ලබා දෙනවා. තුනෙන් දෙකක් දෙනවා. ඉතින් මොහොතකට. ඒතර මේ තියෙන රාජතන්ත්‍රයේ කොටිම තුවක්කු වලින් වට කරගෙන ඉන්න රාජතන්ත්‍රය තමයි ඔබට ලැබෙන්නේ. ඒතර වෙන්නේ අරකම නෙවෙයි මේ සිස්ටම් එකම නෙවෙයි ඉස්සරහට යන්නේ. වෙනස තියෙන්නේ. එතකොටත් ආයි රාජ්‍ය බලයක් හදනවනේ. දැන් මාක්ස්වාදයේ අවසානයේ මාක්ස්ල විග්‍රහ කරන විදියට ගියොත් රාජ්‍ය කියන එක ඉවරයි. පන්ති සමාජය නෑ. එතකොට වෙනම ලෝකයක්. වෙනම ලෝකයක්. ඒකේ රාජ්‍යයක් කියලා ආයතනයක් නෑ. රාජ්‍ය විවේකී යනවා. හැබැයි දැන් අපි සමාජවාදී අවදී මේකේ මුල් කැලනේ සමාජවාදී කියන්නේ මේකේ කෙලවරක් නේ කොමියුනිස්ට් ක්‍රමය කියන්නේ නේ. ඒක ලෝක ක්‍රියාවලියක්. ඉතින් අපි කරන්නේ ආයි රාජ්‍ය බලයක් හදනවා. එතකොට එතකොට මේ හැබැයි මේ තියෙන එක නෙමෙයි. එතකොට ආකල්පය වෙනස්, මතවාදය වෙනස්. ඈ ඒක වෙනස්. හැබැයි ඒ තියෙන්නේ ඔබ හදන රාජ්‍ය තන්ත්‍රය හිතන්න රතුපාට කොඩියක් තියෙන, ජවිපි ලෝගෝ එක තියෙන ඔබ අගමැති නිකන් මොහොතක් මවාගමු. අනුර තමයි ජනාධිපති. හිම තැනක දැන් මොකක් හරි ගන්න තීරණයකට විරුද්ධව ඔය පෙරටු ගාමීන්ම ඔවුන් කැරලි ගහන කොටුවේ ඔය විදිහම වතුර වලින් ගහන්න වෙනවන්නේ. ජල ප්‍රහාර එහෙම නෙවෙයි ඒක වෙන්නේ. මම නිකන් අහන්නේ ඔබේ සරලව. ඔව්. ඒ කියන්නේ ওই ටිකම වෙනවනේ දාපන්. චීනේ අර රුසියාවේ සෝවියට් දේශයේ පෙරස්ට්‍රොයිකා ඇතුළු වැඩසටහන යන අවධියේ තියන්නාන්මෙන් චතුරස්‍රයේ දැවැන්ත උද්ඝෝෂණයක් ගියානේ. චීන රජය කොහොමද සැලකුවේ? සුද්ධ වෙන්නම දීලා දැම්මා. ඒක ඇමරිකන් උවමනාව මත, ඒ ආධාර මත, අනුග්‍රහය මත චීන රාජ්‍ය යන්ත්‍රය බිඳවට්ටන්න ජනිච්ච සටනක් අරගලයක් කියලා අරගෙන දුන්න සුද්ධ වෙන්නේ. දැන් අපි මෙහෙ ඉන්න කට්ටියනේ අපි ෂා චීන කරමු වැඩේ හරි. ඔබේ මතේ නෙමෙයි එළිය කියවෙන මතේ. මගේ මතෙත් ඒක. චීනේ ඒ වෙලාවේ කරපු වැඩේ හරි. නැත්තම් අද චීනයක් නැහැ. සෝවියට් දේශයට වෙච්ච වැඩේ තමයි එන චීනෙට වෙන්නේ. හරි. ඒක වෙනම සාකච්ඡාවක්. ඔබට ඕනම් ගන්න පුළුවන්. හැබැයි ඒක වෙයි. ඉන්නකෝ. අතන වැඩසටහන් දෙකක් ගියානේ. එකක් ආර්ථික ප්‍රතිසංස්කරණ සෝවියට් දේශ. අනික දේශපාලන ප්‍රතිසංස්කරණ. ඒතර අපේ විග්‍රහයට අනුව වැරද්ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරපු එක නෙමෙයි. හරි. ඒගොල්ලන්ගේ දේශපාලන සිස්ටම් එක ඒගොල්ලෝ ප්‍රතිසංස්කරණයක් කරා. හරිද? ගෝර්බචෝව් යටතේ අපි විරුද්ධ එතන කරපු දේශපාලන ප්‍රතිසංස්කරණයට, ආර්ථික ප්‍රතිසංස්කරණයට නෙමෙයි. හරි. ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න ඕන. දැන් චීන මොකද කරේ? දේශපාලන ප්‍රතිසංස්කරණයට ඉඳ තිබ්බේ නැහැ, ආර්ථික ප්‍රතිසංස්කරණේ කරා. හරි. දැන් ඔය ගොඩක් කට්ටිය කියනවා මේ සමාජවාදය ගැන ගැඹුරු අධ්‍යයනයක් නැති අය. ඇත්තම ඒ සාකච්ඡාව ගන්න පුළුවන් නම් හොඳයි. අපි වෙලාවක අනිවාර්යෙන්. හරිද? ඔයයි මායින් නෙමෙයි තව ඒකට අදාළ අයත් ඉන්නවා නම් ඒ ඒ ඒ ඒ ඒක සමාජවාදී anu මොකද්ද කියන එකට අදාළ. දැන් කියන සමාජවාදයක් නැහැ කියලා. එහෙම සමාජවාදයක් තියෙන අපි කරමු එක. සමාජවාදී කතාව කිව්වොත් චාපා දැන් කියන්න අපි දැන් මේ රටේ ජනතාව අපිට යම් බලය දෙන වෙලාවක් තියෙනවනේ. අපි පටන් ගන්න එතන ඉන්නේ. ඒතර පටන් ගන්නකොට තියෙන රටේ තියෙනනේ ආර්ථිකයේ විදියක් ස්වභාවයක් අරගන්න මේක. ඊට සාපේක්ෂව තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ උත්තර හොයන්නේ. ඒක 1917 රුසියාවට යන්නේ නැහැ. ඈ 49 චීනෙට යන්නේ නැහැ. එහෙට යන්නේ නැහැ. හරි. එතකොට ආර්ථික ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒකට පෞද්ගලික අංශය ඉඩ දෙන්න පුළුවන්. රාජ්‍යංශ කොටස තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒක යන්නේ අර සමාජවාදය කරා මේක අරමුණු කරගෙන මේ ක්‍රමයේ ඉස්සරහට ගෙන්නේ නැන රාජ්‍ය බලයක් ඇතුලේ. හරි. ඒ නිසා සමාජවාදයට නැද්ද කියලා බලන පළවෙනි මිම්ම තමයි රාජ්‍ය බලය තියෙන්නේ කාතේද? එතනින් තමයි ආරම්භ වෙන්නේ. ආර්ථිකේ ඕනේ නැද්ද? මේ තියෙන ආර්ථිකේ සමාරය එක ප්‍රසස් කරනවා අරව කරනවා මෙයා කරනවා. දැන් මං ඒ රාජ්‍ය බලය කියපු ගමන් මේ සංකීර්ණ සංකදයක් රාජ්‍ය බලය කියන්නේ මර්ධන උපකරණේ. ඔව්. එතකොටම අවුල වෙනවා. දැන් උදාහරණයක් කියුබාවේ ෆිදෙල් ජීවත් සිටිදී අන්තිම හරියේදී ඔහු බොහොම අසනීපෙන් ඉන්නකොට පාප්පාන් සංචාරයක් එනවා. ඔබට මතක නම් ආවට පස්සේ එහේ ඉන්න ඒ වාමවාදී කැස්ට්‍රෝගේ කණ්ඩායම් වල යම් පිරිසක් උද්ඝෝෂණයක් කරා පාප් ගින්නන්න එපා මෙහාට ඔය ඉන්නේ කියුබාවට වැඩක් දෙන්න කියලා. එතකොට කැස්ට්‍රෝගේ ආරක්ෂක අංශ කරේ ඔවුන්ව රිමාන්ඩ් කරා. එතකොට දැන්
නිකන් මම අර කියපු තත්වයේ ඇතුලේ මේක එච්චර සිම්පල් වැඩක් නෙමෙයි. නෑ 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 නෑ. දේශපාලනය කියන්නේ මේ 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 පන්තින් අතර සටනක් නේ. මේ වගේ සාදයක් වගේ හැඩයක් නේ. දේශපාලනය කියන්නේ ඉතිහාසෙ පුරාම ගත්තම ඒක බල අරගලයක් නේ. නේ? දැන් පංශ විප්ලවය කියන්නේ බලන්න. දැන් මම දන්නවා චාප පංශ විප්ලවයට එකඟයි. හැබැයි චා පංශ විප්ලවය ඇතුලේ වෙලා තියෙන ඝාතන ලේ ගැලීම් වියකී යෑම් කොච්චරද? ආ අති විශාලයි නේ. ලේ විලක් නේ පංශ විප්ලවය කියන්නේ. රුසියානු විප්ලවයත් එහෙමයි. වෙනස ඒ දෙකේ අපි දෙකටම පක්ෂයි. ඒ වැඩවසම් ක්‍රමයේ පෙරලලා ධනේශ්වර ක්‍රමයට ආපු එකටත් පක්ෂයි පංශ විප්ලවය යටදී. ඊළඟට ගත්තම සාර ඇතුළු ධනපති පන්තිය පෙරලලා දාලා ගොවිකම් කරු මූලික කරගත්ත නිර්ධන පන්තිය බලය ලබාගත්ත රුසියන් විප්ලවයටත් පක්ෂයි. අරකත් ඉදිරිගාමී එදාට සාපේක්ෂව ඊළඟ අවදීදී මේක ඉදිරිගාමී තිබුණ එකට සාපේක්ෂව. හරි. දැන් එංගලන්තේ ගත්තොත් නේද? එංගලන්තේ ගත්තම එංගලන්ත විප්ලවයක් නේ. එංගලන්ත විප්ලවය කියලා නැහැ නේ. පංශ විප්ලවය කියලා ගත්තා තිබ්බට. හැබැයි එංගලන්තෙත් වැඩවසම් ක්‍රමයේ තිබ්බා. නමුත් ධනපති ක්‍රමයට ඇවිල්ලා නැති දේන්නේ. හරි. හැබැයි සංකේත ඉතුරු වෙලා තියෙනවා. රජින ඇතුළු ඒකත් සංස්කෘතික සැරසිල්ලක් වගේ. සංකේත ඉතුරුවත් ඉතුරු වෙලා තියෙනවා. ලංකා විප්ලවය වුණා කියලා දළදා මාලිගාවයි මේව නැතුව යන්නේ නැහැ නේ. ඒව ඉතුරු වෙනවා. ඔබ කියන්නේ මේ සාපේක්ෂ තත්ත්වයන්. ඔතන මම කියන්නේ යන්නේ. ඒතර එංගලන්ත වෙන්නේ අති ප්‍රබල ප්‍රතිසංස්කරණ හරහා. එතකොට ලෝකේ ඉන්නවා දැන් කණ්ඩායම් දෙකක්. විප්ලවවාදී ලෙස පරිවර්තනය කරන්න ඕන. ඈ තව කට්ටියද? නෑ මේක අපි මෙතෙන්ට ආව එතන ඊළඟ ප්‍රතිසංස්කරණයට ගියා. ඊළඟ ප්‍රතිසංස්කරණයට ගියා. ඊළඟ ප්‍රතිසංස්කරණයට ගියා. අර එංගලන්තේ වගේ ප්‍රතිසංස්කරණ හරහා සමාජ පරි ඇත්තටම ප්‍රතිසංස්කරණ හරහා සමාජ පරිවර්තනයක් එංගලන්තේ වෙලාද නැද්ද කියලා කිව්වොත් වෙලානේ. විප්ලවයක් නෑනේ. විප්ලවයක් නෑ. ධනේශ්වර ආර්ථික ක්‍රමයේ දැන් තියෙන්නේ ධනේශ්වර සමාජය. හරි. ප්‍රතිසංස්කරණ එක්තර ආකාරයකට අදාළයි. දැන් අපි මේ දෙකෙම ඉන්නවා. හරි. දෙවිසෙන් සංශෝධනය කියන්නේ ප්‍රබල ප්‍රතිසංස්කරණය. එතකොට ඉතින් කොටිම මෙහි ප්‍රශ්නයක් අහන්න දුබි. දැන් ඉතාම තර්කානුකූල ඔබේ අවසාන කරුණු ගොනු කිරීම නැත් අපි ඉදිරියට කතා කරමු. ඔබ දක්ෂ කතිකෙක් නිසා. දැන් මගේ ප්‍රශ්නය දැන් සමාජවාදී සිහිනය ප්‍රජාතන්ත්‍රවාදයෙන් දිනා ගන්න පුළුවන් දුබට හිතෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි. පළවෙනි දේ මම ඔය රුසියන් කතාවන් සම්බන්ධ කරන්නේ ජාපා අපේ රටේ දාර්ශනිකයෝ විද්වත්තු විග්‍රහ කරන අය අවශ්‍ය බර දීලා නැහැ. 1917 පෙබරවාරි විප්ලවයේ. හරි. කතා කරන්නේ 1917 ඔක්තෝබර් විප්ලවයේ. හරි. පෙබරවාරි විප්ලවය කියන්නේ හරිද? ප්‍රබල ඒ කියන්නේ අර සාර්වාදී පාලනය පළවා හැරලා ඈ ධනේශ්වර රාජ්‍ය පාලනයක් ඇති වෙච්ච එක. ඒතර ලෙනින්ලා කරේ ඒ ධනේශ්වර පාලනයෙන් ගිය යුතු තැනට ගමන ගියේ නැති නිසා අවශ්‍යතන්ට ගියේ නැති නිසා ඒ කාලය ඇතුළත ඒගොල්ලෝ මේක ඇතුළේ ක්‍රියාවලියක් ගිහිල්ලා බොල්ෂෙක් කරු මැදිහත් වෙලා 17 ඔය කියන රුසියන් විප්ලවය වෙනවා. ඒතර පෙබරවාරි විප්ලවය රුසියන් අර විප්ලවයට උදව්වක් වුණා නිසා හරි ඒකට බාධාවක් වුණේ නැහැ. ඒක කියවන්නේ පෙලක් හැටියට. පෙලක් හැටියට. දැන් අපි හිතන්න සරල තර්කයක්. 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පෞල්වාදී පාලනය පෙරලලා දාපු එක අපි කියන්නේ හරි. ඒක මහා ලොකු පුළුල් අර්ථයෙන් නොකිව්වොත් මං කියනවා අර පෙබරවාරි විප්ලවය වගේ ටිකක්. රුසියාවේ ඒක නෙමෙයි ඈ මම නිකන් වෙන වෙන අදහසක් කියන්නේ. එහෙනම් අපි දන්නවා මේ පෙබරවාරි විප්ලවයෙන් මේ ඔය කියන ජනවාරි 8 වෙච්ච එකෙන් ඒක එතනින් එහාට යන්නේ නැහැ. එතන හිර වෙනවා. දැන් මේ වෙලා තියෙන එක. හරිද? එතකොට අපි ඒ දවස්වලම කියනවා මොකද්ද? මෙතනින් පස්සේ තව වැඩක් තියෙනවා. මේ වැඩේ කරන්න ඕන. මෙතනින් පස්සේ තව වැඩක් තියෙනවා. ඒ වැඩේට ජනතාවට පෙළ ගැහෙන්න කියලා ওই ජනවාරි 8ට කලින් අපි කියනවා. හරිද? ඒ කියන්නේ
Dan Rajapaksa Paulwadi Palanaya Metanin Bahara Vela Mepattata Enakota Samajayata Poddak Enawane Ara Ara Tibunu Ihala Sita Pahala Dakwa Megullo Adhipathya Dhariwa Paturagena Hitapu Hade Poddak Kadenawa Kadichcha Gaman Api Wage Vyapara Walata Wame Vyapara Walata Podi Idak Hadenawa Oba Prajathantrawadi Prajathantrawadi Idak Hadenawa Mewa Athule Yam Yam Katayutu Karanna Podi Nidahasak Hadenawa Madhyavediyek Widiyata Obata Yang idak hadirno, Januari atau tak kalin itu wada, bodi idak hadirno. Makanya ini kan digital power ini kan nemi. Itu orangnya prajatantrawadi ida tamai api pahwicci keragaan nih. Janata orang awo deh ada nih, janata orang sanggidaan nih keran nih, janata karunu kian nih, me balave ke dustai ke lagi nih, me golol horunta danu angkara naik ke lagi nih, capat mata kan mangkila dino, horunta erahi horung tiernatmu ke piyoragaan nih, nata. Hari, eka eka satya. Janatawa mulai bela inno horunta virudho me monari karai yela. Tapi eking elir ganno na itu bahannya prajatantrawadi. Iddan nama sih asu tunada kaling, hatta ata hatta nama asu eka asu deka awadiye. Capa api meh me wedak karane? Hari. Api ye wedak prajatantrawadi wadah pita me wedak karupu eka tamai wakata JR Jayawardena palane eka enak kune. Ikan apa itu tahanan keran? Ini apa ikal pun agaran ni? Ni terama sangwade, sakacaw, mata apa itu komedo? Apa itu tahanan? Dan apa tahanan? Dan apa itu kocer amarud? Enam capa mana meten ten lagi aneh sama. Kau yang kelekeran ringgalah capa ini mai sakacaw. Orang keran ni. Orang keran ni. Hari pejalan terwade, sama aja pariwatan ni. Atya wasya. Tulah kereta pahamci keran. Ani wah. Dan dengan kami sangnadi awasan kerana niemitanya, ubing mem balapur itu na kiti pilih tulah, mitikak penas kata awak, mewine kota janadipati maitipala sirisen, bisesnya Vijaydas Rajapaksa amatibarya, SBD sanae kanit petrad dihilna, Vishwavidyal pilih pada daddy vivecine lekarna, sisyanwa mardre kerana sudana menawa pen, mangkene unge matawade petakatib bahama, unki itama mlecha kari te banina Vishwavidyal, te Vijaydas Rajapaksa kini kata atte niemitanya, mam pudgili kuma adhiena dana nama kawade ati tienno, namun te siyallama me Sisi biaya parit dalah, ikat ikat alu busu anggi tanak vidhi te penan nhaten, mahamie mlece prathmi ke biaya mak peno. Isbil sanaik, deng anit petar gila, ikabat dipakshi petar gila, kini wa dekka janama adi vala, mang unta gahua, jala prahara tila kara, polol nu gahando nu kila kini wa ikhane deng mahin dekhi pilih dekhi. Itu nama me sisi, deh ubat ikale pahukar lapu kene ikne tarun ne deng ubat tamat taruna, namu tu ubat Aurud bisikan apa hukaran ni? Ya aurud bisikan yang mana perampara, marana katakan nukut, orangu mardine kerana presidi katakan nukut, raja naikyo, orang tetapi tetapi, nevat tapi levi lakti illa hitinne, me tetapi itu baku hamada pratijar dakpan. Atta kata awa me prajatantrawadi idakada, yam mohotakadi palakyan tabiyogya kweno. Itu kota palakyo itu ninge hata, ajnya daika petter gaman karno. Orang me prajatantrawadi idakada samaje kada dilatin, orang ta abiyogya nona takkan literai. Dan abang kiwe, me ida api pahwici karno kira. Sisya bi apa aja, hamo me ida pahwici karno. Orang tika kali kian kota kalapan karno me ida deng eti, me kanamat tanlo. Eka to orang karno mata hadano, eka orang karno mata hadano ragi ke karno, tawa tawa jati karno, eka to oku me ketukal karno, hari. Terma ragi keing wisya bidya ala ala mahasiswa makweni ne. Mama paujali kuat, tapi paksa ragi kita virudai. Saya bilang tiga samar sidin, hoela belu, kami rejim ragi kita sambat netiwat tien. Oke, kami gimur dah nabe, tapi nama sidin malaku tien. Emai, wisewidyale hadagan nona, wisewidyale sisyo wising. Haturanda, anawasya widyeda, medihatten den nona, wisewidyale diunu sanskutiya hadagan nona. Adu pa adu kan tiennya, mama tak kena video. Tapi unu sanskuti aku dah agan. Unu pilih geni, magen, palaweni, aurudde na katia, ita uda aurudda ikkapawatna sambande sorupe, magen. Eka hada agan unu sanskuti me diunu sambande ag. Ada loko tienni parnakal me kapa deng. Isara bisudjar, ara samar lamai evila tienno ane yela dano tungge lamai ama kare kenge no ay golwan dina video venas, muno venas, arwa venas me no. Itu bisudjar ni kan panti deka kwa geni atule. Itu korang bodi, mereka dekat samaan nak kerjakan ni, am kisi, kerma wajah tiba, tu leh kai api okkom, ekat ni wah bihwele awe, itu ing, wisudya le, demo piot samband kerjakan ni tuah, paripal le samband kerjakan ni tuah,
desa palaknya itu sambandha karaganna nathuwa visvavidyala sisu sisuyan athule sangwadayak vivrutha sahakchawak athule alut sanskrutiyak hada ganna ona me nutanatwayata galapena widiyata namuthi palakayanta oba dena panivide mokada palakayanta api yarima balaya oba thamai palakayan api dena panivide ganna ne adutara therapumak denna onne naththa ohoma natanne pa kiyala ne ne eka denna ona eka ada tiyena ape siyulu mewalam pawichchi karala api denna ona atentath denna ona panivideya hari atentath denna ona panivideya egollo balan innwane metara mokak hari ekak karaganna eka dite dennath epa hari ahambu siddhi wenawa meka athule ewa nikan mulu eken ahambaya samanya karanna ba ne api paara yanakota wahana happena eka aniwarya ne menne ඒක අනිවාර්යයක් නම් මම පාට බහින්නේ නැහැ. හරි. විශ්වවිද්‍යාලවල ආම්පු සිද්ධි වෙනවා. ඒක අනිවාර්ය නෙමෙයි. සමස්තයක් විදිහට ගත්තම විශ්වවිද්‍යාල පද්ධතිය හොඳයි. හරි. නමුත් අරගොල්ල පාවිච්චි කරනවා. අපි ඒගොල්ලනේ අපි තේරුම් ඒගොල්ලන් විදිය තමයි මේ. තමන්ගේ අරමුණ වෙනුවෙන් සාමයේ වෙලා ලංකාවේ නිදහස් අධ්‍යාපන අවස්ථා නැති කරලා විශේෂ විශ්වවිද්‍යාල පද්ධතියම විකුණලා ගන්න හදන කීටි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුණු ලෝක බැංකුව කියන්නේ. ඉතින් ඒක තමයි කරමින් ඉන්නේ. මේකට කොහොමද ඔබ මොකද්ද ඔබ යෝජනා කරන්නේ? අධ්‍යාපනයයි අධ්‍යාපනයත් බීලුණුයි පරිප්පුයි වගේ ගන්නට දාන්නේ නැහැ. දාන්නේ. සෞඛ්‍ය සේවාවත් ඉවර කරලා ඒක දැන් වෙනවා. දැන් විජේදාස රාජපක්ෂ මේ තරවටුව කරන්නේ මෙන්න මේ ව්‍යාපෘති සඳහා. අනිවාර්යයෙන්. ඔබ කියන සංවාදේ ඕනි අනිවාර්යයෙන් විශ්වවිද්‍යාල ගොඩනැගෙන්නම ඕනි. නමුත් ඒවා ගොඩනැගුණා වුණත් ඒක කරන්නම ඕනි. මේ පාලකයෝ කියන්නේ අන්නේ අර්ථය. පාලකයන්ට ඒකයි මම නැවතත් කියන්නේ ඔය තියෙන අපිට තියෙන්නේ මේ ඒගොල්ලෝ කැමැති දුරට විතරක් දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයන්නේ හරි එතකොට ඒකම ඒගොල්ලන්ට අභියෝගයක් වෙන යම් මොහොතක එතකොට බලනවා මොනවා මොනවා හරි පාවිච්චි කරලා මේවා කුඩුපට්ටම් කරන්න ඉතින් ඒ කුඩුපට්ටම් කරන්න ආවම මෑත ඉතිහාසය ගත්තොත් අභාවාචකයිනේ 88 89 ශිෂ්‍ය ව්‍යාපාරයේ රාගම විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් කෙරෙච්ච අරගල ත්‍රිමාලාගේ ප්‍රශ්න සමාජයට ගෙවන්න වෙන වන්දිය අතිවිශාලයි. එනිසා සමාජයත් දේශපාලනඥයෝ දෙකම මේක තේරුම් අරගෙන අපි යන්න ඕන ඊට වඩා ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයකට. වෙන 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 උත්තරයක් නැහැ. පාලකයන්ට කියන්න තියෙන්නේ මේ ඕනතරම් අධ්‍යක්ීම් තියෙන ම්ලේච්ඡත්වය කැඳවන්න එපා. අපි එකයි සංවාදයක් කරගෙන අපි හදන්න දෙයක් තියෙනවා මං හදමු. ඔය හදන්න නෙමෙයි ඉන්නේ මෙතන ෂොට් එකක්. අනිවාර්යයෙන්ම ෂොට්. ඒක පරද්දන්න. ඔබේ ජනප්‍රිය වචනේ මං එනකන් හිටියේ ෂොට් එකක් දෙන්න හදන්නේ. කේඩි ලාල්කාන්ත දේශපාලන මණ්ඩල සභික ජනතා විමුක්ති පෙරමුණේ කූරගමගේ දොන් මං කැමති එක නැවත නැවත කියන්න ඔබේ නම් අනුරාධපුර ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකෙක්. දැන් නැවතත් ඔබ මුණ ගැහලා බලන්න කැමති. කේඩි පාදේක. නෑ මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ලංකාවේ ලාල්කාන්ත කියලා නමක් හොයලා දෙන්න පුළුවන්. එක්කෙනා ඉන්නේ. ලංකාවට මෙක්කෙනා ලාල්කාන්ත. නැවත ඔබ මුණ ගැහෙනවා මේ විදිහටම අපි නැවතත් අර සමාජවාදී පිළිබඳ සංවාදයේ කරමු. ඒක විද්‍යාත්මකව අපි කපා කොටා විමසා බලන්න ඕනේ සංවාදයක්. ඔබට ස්තුතිවන්ත වෙනවා හුඟක් වැඩ තියද්දී මේ මොහොතට සහභාගී වුණාට. නැවතත් මේ විදිහටම ඔබ මුණ ගැහෙනවා. ඔබට ජය. අතීතය, වර්තමානය, අනාගතය එකම කාලවකාශයක්. නොනවතින ගමනක්. නිදහස්.